අද මේ තුන් ලෝකේම තියෙන පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ සුදෝ සුදුවෙන් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ගේ සාදු නදින් දෙව් බඹුන් සමග අකනිටා බඹලව දක්වාම සාදුකාර දෙමින් මේ මහා සෑය පුදන දවසක් අපි හැම දෙනාම අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑ වන්දනා පින්කම සංවිධානය කරේ අප්‍රමාණ සද්ධාවෙන් අපි දන්නවා මේ ලංකාවේ සදහැවත් පිරිස තාමත් තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාව ඇති ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් මේ ලක් භූමිය තුල තාමත් ජීවත් වෙනවා වැඩ සිටිනවා ඒ නිසා තමයි මේ තරම් සදහැවතුන් පිරිසක් අද සලපතල මළුව වැලි මළුව එළිය සුදෝ සුදුවේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා මේ මහා පින්කමත් එක්ක එකතු වෙන්නේ පින්වතුනි රුවන්වැලි මහා සෑය කියන්නේ අපිට චෛත්‍යයක් වගේ පෙවුනට මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණී වෙන්නේ රජුරුවන්ගේ තියෙන ඒ රාජ ඍධිය ඒ වගේම දෙවිවරුන්ගේ තියෙන දිව්‍යමය තේජාන භාවයේ දිව්‍ය ඍධිය එදා වැඩ සිටිය මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් අදිෂ්ඨාන ප්‍රාතිහාරයන් සමගම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන කියන මේ සියල්ල එකතු වෙච්ච ලෝක පූජිත නිර්මාණයක් තමයි රුවන්වැලි මහා සෑය. එදා දේවානම්පියතිස්ස රජුරවන්ට ඉස්සල්ලාම ආසාව ඇති වුණේ මේ මහා සෑය ඉදි කරන්න. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේක වැළැක්වුවා. මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ ඒකට සුදුසු නැමෙයි. පෙරුම් පුරාගෙන යන අසංකීය කොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක් අනාගතයේ ඔබේ මුණුපුරෙක් හැටියට පහළ වෙලා මේ මහා චෛත්‍ය ඉදි කරන්න පෙරුම් පුරාගෙන එනවා. ඒ උතුම් දුටුගැමුණු රජතුමා මහා පින්වන්ත අසංකීය කොත් කල්ප ලක්ෂයක් පාරමී පුරන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන පෙරුම් පුරන ඒ පින්වත් බෝධිසත්වයන් වහන්සේගේ පුණ්‍ය බලයත් මේ මහා සෑය ගොඩනගන්න උපකාර වුණා. ඒ වගේමයි මේ මහා සෑය ඉදි කරන්නේ කොහොමද කියලා. එදා දුටුගැමුණු රජුරෝ කල්පනා කර කර ඉදිද්දී තමන්ගේ ශේෂ්ඨත නරකගත් දේවතාව මේ පණවිඩේ අරගෙන ගියේ සක්‍ර දෙවියන්ට. ඒ මොහොතේ සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා විශ්වකර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් ඒ වගේම රන් රිදී මුතුමැණි කාදී සියලු දේවල් සපයන්න කියලා. අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහ වනාන්තරයක් පිරෙන්න විශ්වකර්ම දෙවියන් මේ මහා සෑයට ගඩොල් මවනවා. මේ මහා සෑය කතාව අහගෙන යනකොට කියවනකොට දෙවියන්ගේ දේවානුභාවය මේ මහා සෑය ඉදි කරන්න දෙවියන් මොන තරම් උපකාර කරාද කියලා අපිට අදහා ගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේමයි එදා වැඩ සිටිය මහරහතන් වහන්සේලා එදා දුටුගැමුණු රජුරවන්ට මේ මහා සෑය ඉදි කරන්න සියලු සැලසුම් ලබා දුන්නේ ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එදා වැඩ සිටිය ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා අතර පංච අවිඥා ඇති ඒ වගේම මහා ඍදි බල සම්පන්න ඇති මහරහතන් වහන්සේ නමක් තමයි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි රජුරවන්ට සියලු සැලසුම් ලබා දුන්නේ. ඒ වගේමයි සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ මේ මහා සෑය ඉදිවෙන භූමිය වටා සක්මන් කරලා සීමාව ලකුණු කරලා දුන්නා. රජුරවන්ට මෙන්න මේ සීමාවට මේ විදිහේ චෛත්‍යයක් ඉදි කරන්න. මහා ඍදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහිල්ලා එදා නා රජවරු වැඳුම් පිදුම් කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරණුව ඍදියෙන් අරගෙන ආවා. මේ මහා සෑය නිර්මාණය කරලා ධාතු තැම්පත් කරන වෙලාවේ මාර බලපෑම යටපත් වෙන විදිහට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහළින් ලෝහමේ ආවරණයක් ඉරුදියෙන් පහළ කරා කියලා ඉතිහාසය තියෙනවා. අපිට පේනවා මේ මහරහතන් වහන්සේලාගේ ඉරුදි බලය මොනතරම් මේ මහා සෑය ඉදි කරන්න ඉදා යොදාගත්තද. ඒ නිසා
එවැනි උතුම් මහරහතන් වහන්සේලාගේ 이르දිමේ ආනුභාවය, දෙවියන්ගේ දේවානුභාවය, රජතුමාගේ මහා පුණ්‍ය ශක්තිය එකතු වෙච්ච අද තුන් ලෝකයේම තියෙන වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඒ ඩ්‍රෝනියක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාපු පිම්බිමේ අපි මේ සාදුකාර දෙමින් මේ වැඩ සිටින්නේ. පිංගතුනි, එදා අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ මහා සෑ ඉදිවෙන තැන එදා ගහක් යට විවේකීව වැඩ ඉන්නවා. දේවානම්පියතිස්ස රජුරෝ සපුමල් වට්ටියක් අරගෙන ආවා මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරන්න. මේ මල් වට්ටිය අතින් පිළිගත් මිහිඳු මහරහතන් වහන්සේ රජුරවට දුන රජතුමනි, මේ මල් ටික මේ මහ පොළොවට ඉහින්න. රජතුමා මල් ටික ඉහිනකොට පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. රජුරවගේ ඇඟ කිලි පොලාගෙන ගියා. අනේ ස්වාමිනී, ඇයි මේ මල් ඉහිනකොට පොළොව කම්පා වෙන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට කියා හිටියා, රජතුමනි, ඔබ මේ මල් ඉහපු භූමියේ කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටිය භූමියක්. කෝණාගමන බුදුරජාණන් වහන්සේ දා මණ්ඩදීප, ඕජදීප ඔය නම් වලින් තමයි අපේ රට පෙර කකුසඳ කෝණාගමන බුද්ධ ශාසනවල අඳුන්වලා තියෙන්නේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියේම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දා මේ ලක් භූමියට වැඩම කරලා 20,000ක් මහරහතන් වහන්සේලා එක්ක මෙතනම රජතුමනි සමාපත්තියෙන් වැඩ හිටියා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ මහා සෑ ඉදිවෙන මේ පුණ්‍ය භූමියේ සමාපත්තියෙන් වැඩ හිටියා. රජතුමනි, මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුම සමාපත්තියෙන් වැඩ හිටිය භූමියක් මේ ඔබ මල් ඉදින්නේ. මේ භූමියේ අනාගතයේ ලෝක පූජිත මහා සෑයක් නිර්මාණය වෙනවා. තුන් ලෝකයේම දෙව් බමුණුගේ වන්දනා ලබන බුදුරජාණන් වහන්සේගේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙන මහා සෑය මෙතන ඉදිවෙනවා. ඒකයි කිව පොළොව කම්පා වුනේ. දේවානම්පියතිස්ස රජුරෝයේ මොහොතේම බිම දිගා වෙලා මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරා. අනේ ස්වාමිනී, ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න, මම මේ මහා සෑය ඉදි කරන්නම් කියලා. එතකොට රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, ඔබ ඒකට සුදුස්සා නෙමෙයි. අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණස්සව් පදවියට පත්වෙන මහා පින්වන්ත කෙනෙක්. ඔබේ මොනුපුරෙක් හැටි අනාගතයේ රජකම් කරනවා මේ රටේ ක්ෂේසත් කරගෙන. එදාට ඒ දුටුගැමුණු නමින් රජකම් කරන මේ මහා පින්වන්ත රජුරු මේ භූමියේ මේ මහා සෑය ඉදි කරනවා කියලා. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජුරු කියනවා, ස්වාමීනි, මම ඉදි කරා හා සමානයි, මගේ මොනුපුරෙක් මේ මහා සෑය ඉදි කරනවා නම් ඒ පින මමත් අනුමෝදන් වෙනවා. මම මොකක්ද ඇහුව කළ යුත්තේ? මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, ඔබ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරලා මේ භූමියේ සෙල් ටැඹක් පිහිටවන්න. රත්තරම් පත්තිරුවල මේ තොරතුරු ලියලා තියන්න. අනාගතයේ දුටුගැමුණු රජුරවන්ට ඒවා හොයාගෙන මේ මහා සෑය ඉදි කරන්න. එදා ඒ දේවානම්පියතිස්ස රජුරෝ පිහිටවපු සෙල් ටැඹ අදත් ස්වර්ණමාලී සෑයට ඇතුල් වෙන උතුරු දොරටුව අභියස පිහිටලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, එදා දේවානම්පියතිස්ස රජුරෝ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරා. රත්තරම් පත්තිරුවල මේ තොරතුරු ලියලා කරඬුවල මාලිගාවේ ආරක්ෂිත තැන්වල තියලා තිබ්බා. පින්වතුනි, දුටුගැමුණු රජුරෝ මේ රටේ ක්ෂේසත් කරේ මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි කියන එකම චේතනාව මුල් කරගෙන. නළලේ බැඳගත්තේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මහියම් බයං සදා. ඔය විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ගාථා තුනක් රන් පත්තිරුවල ලියාගෙන ජටාවේ නළලේ බැඳගත්තා. සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැන්පත් කරගෙන
ධාතු කරඬුවක් රැගෙන යනවා වගේ මහා සංඝ පිරිස 500ක් තිස්ස මහරහාමී ඉඳන් දුටුගැමුණු රජතුමාගේ මේ රට එක්සේ සත් වෙන පුණ්‍ය කර්මයට පෙර ගමන් වැඩියා. මේ විදියට වඩින රජුරෝ මගදී දැක්ක යන්නේ රට එක්සේ සත් කරක්. හැබැයි මයංගනීට යනකොට මයංගන සෑය ගරා වැටිලා සියලු දෙනා එකතු කරගෙන මේ මහා චෛත්‍ය ඉදි කරා. මේ විදිහට ඇවිල්ලා මේ රටම එක්සේ සත් කරපු දුටුගැමුණු රජතුමා පළවෙනියටම කරේ යුද ජයග්‍රහණේ පෙරමුණේ අරගෙන ගිය ජයකොන්තේ නිදන් කරලා මිරිස වැටි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කෙරෙව්වා. ඒ වගේමයි මහා සංඝ පිරිස ලක්ෂ ගණන් මහා රහතන් වහන්සේලා මහා සංඝයා මහමෙවුනා උයනට රැස් කරලා කියනවා ස්වාමීනි යුද්ධ නිසා බොහෝ කාලයක් ඇතිවෙච්ච කරදර නිසා ඔබ වහන්සේලාට කරදර පීඩා ඇති වෙන්නේ නැති. ඔබ වහන්සේලාට හරියට පෝය කර්ම විනය කර්ම කරගන්න බැරි වෙන්නේ නැති. මම ඔබ වහන්සේලාට දිව්‍ය මාලිකාවක් වගේ පෝයයක් කරනවා. මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න. එදා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා අට නමක් තවුතිසා දෙව්ලොවට වැඩම කරලා බීරණී කියලා දිව්‍යාංගනාවට පහළ වෙච්ච 12 යොදුණක් විශාල නවමහල් දිව්‍ය ප්‍රාසාදයේ සැලැස්ම රජුරවන්ට ගෙනත් දුන්න රජතුමනි මෙන්න මේ සැලැස්මට අනුව පෝයගයක් අපිට කරලා දෙන්න. එදා ඒ දිව්‍ය විමානයක් වගේ නවමහල් දිව්‍ය ප්‍රාසාදයේ සැලැස්මට අනුව තමයි ලෝවා මහා පාය කරවලා සංඝයාට පෝයගයක් හදලා පූජා කරේ මේ මහා පින්වන්ත රජුරු. මේ කටයුතු සිදු කරපු රජුරෝ ලක්ෂයක් වියදම් කරලා මහා බෝධීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තැබුවා. මේ බෝධි පූජාව තියලා බොහොම සතුටෙන් මේ මහමෙවුනා උයනේ ඇවිදගෙන යනකොට රජුරුවන්ගේ අමාත්‍යවරයෙක්ගේ නෙත කැටුනා. එදා අර සෙල්ටැබ කියවලා බැලුවා දුටුගැමුණු නම් රජ කෙනෙක් රට එක්සේ සත් කරලා මේ භූමියේ මහා සෑයක් ඉදි කරන. අනේ අපේ රජුරුව ගැන නේද මේ මිහිඳු මහරහතන් වහන්සේගේ කියමනක්. අතීත රජකම් කරපු දේවානම්පියතිස්ස රජුරුව මේ සෙල්ටැබේ ලියලා තියෙන්නේ. රජතුමා ඇවිල්ලා බැලුවා පුදුමාකාර සතුටක්. රජතුමා මේ තොරතුරු දැනගෙන එදා ගිහිල්ලා අර රන්පත්තිරු හොයාගත්තා. මේවත් කියවලා බලනකොට මේ තොරතුරු දැන් රජුරුවගේ හිතේ මැවෙන්නේ මේ මහා සෑය. එදා නිදාගන්න ගියාට දුටුගැමුණු රජුරුවන්ට නිින්ද යන්නේ නැහැ. හීනෙන් පවා මහා සෑය දකින්න. කල්පනා කරා යුද්ධයක් කරලා අවසන් වුණා විතරයි. මං කොහොමද මේසා විශාල චෛත්‍යයක් හදන්නේ? මේ මිනිස්සුන්ට කරදර කරන්නේ කොහොමද? අයබදු අය කරන්න වෙයිද? මිනිස්සු ලව්ව ගඩොල් කප්පවන්නේ කොහොමද? රජතුමා හිතන සිතුවිල්ල පවා දෙවියන්ට දැනෙනවා. රජුරුවගේ සේසතට අරක් ගත්ත දිව්‍යාංගනාවක් ඒ සැනින් මේ පණවිඩේ අරගෙන ගියා සක්‍ර දෙවියන් ළඟට. එදා සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා දෙවිවරුන්ට කියනවා ලංකා භූමිය තුල දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරන්න සූදානම් වෙනවා. මේක බුද්ධ අධිෂ්ඨානය. ඒ නිසා අපි උදව් කළ යුතුයි. විශ්වකර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් රන් රිදී මුතු මැණික් සියල්ල මවන්න කියලා විශ්වකර්ම දෙවියන්ට තමයි පැවරුවේ. පින්වතුනි මේ ගැන සඳහන් වෙනවා අනුරාධපුරේ උතුරු දිග ගම්බීර නදී අසල විශ්වකර්ම දෙවියන් මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල් මවනවා. උදේ වැද්දෙක් යනවා දඩේම. ඒ වනාන්තරයේ අධිග්‍රහිත දේවතාවක් කලකෝයික් වගේ වෙස් මවාගෙන වැද්දා ඉදිරියෙන් පෙනිලා පැනලා ගියා. වැද්දා පන්නගෙන යනකොට දුවගෙන ගියේ ගඩොල් ගොඩ අස්සට අතුරුදහන් වුණා. ඔහුට පෙන්නුවා මේ ගඩොල් ගොඩ. මේ වැද්දාට අදහගන්න පුළුවන් කමක් නැහැ. ඇවිල්ලා රජතුමාට කිව්වා රජතුමා මහා සෑයක් හදන්න හිතන බව රටවැසියෝ සිහි කරනවා. මං අහලා තිබුණා. අන්න මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල්. රජුරෝ ගිහින් බලලා සාධකාර දීලා මේ ගඩල් ගොඩේ ආරක්ෂාවට පණවිඩේ කියපු පුද්ගලයම පත් කර ආරක්ෂා කරන්න. ඒ වගේම ඊසාන දිග තුන් යොදුණක් දුර 12 තිරියක් භූමියේ වියතක් පමණ උසට මිනිස්සු කුඹුරු වලට යනකොට තියෙන ගොයන් නෙමෙයි රත්තරන් බීජ. රත්තරන් බීජ පොළවේ මතුවලා තිබුණා. මහා ආශ්චර්යයක්.
මේ රන් බීජ සියල්ල මේ මහා සෑය වෙනුවෙන් කජුරු යොදාගත්තා. තඹ විට දනව්වේ තඹ පහළ වුණා. වෙල් වලට යනකොට මිනිස්සු කුඹුරු කොටන්න අඟල් ගණන් පස් නෙමෙයි තියෙන්නේ තඹ වෙල් වලින් පහළ වෙලා. දකුණු දිග යොදුන් 8ක් ගිය තැන ලෙනක මිනිස්සු ගිහිල්ලා බලනකොට ගල් ලෙන ඇතුළ පිරෙන්නම රිදී පහළ වෙලා. ඒ වගේමයි සමන් වැවගම ආශ්‍රිත කුරුවින්ද පාෂාණ කියලා විශාල මැණික් වර්ග පොළවේ පහළ වෙලා තිබුණා. උදේ මිනිස්සු මුහුදු යන්න යන පිරිස මුහුද අයිනට යනකොට මුහුදෙන් ගොඩ ගහලා වෙරළ දිගට මුතු මැණික් සක් ශිලා වෙරළු මිණි ආදී මහා වටිනා මැණික් වර්ග මුහුදෙන් ගොඩ ගහලා මේ සියල්ල මහා සෑය වෙනුවෙන්ම යොදාගත්තා. මිරිස් ගල් තරම් විශාල මැණික් වර්ග හතරක් පොළොවෙන් පහළ වෙනවා. ඉතාම දීප්තියක් විහිදෙන චන්ද්‍ර කාන්ති පාෂාණ වගේ මේ මැණික් ගල් හතරෙන් තමයි මේ ධාතු ගර්භයේ හතර කුණ මුළු ධාතු ගර්භයේම ආලෝකමත් වෙලා තියෙන අදට. පින්වතුනි, එදා විශ්වකර්ම දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස මේ විදිහට මේ මහා සෑයට අවශ්‍ය සියලු දේවල් නිර්මාණය කරලා පහළ කරලා දෙද්දී රජතුමාට දැන් චෛත්‍ය ඉදි කරන්න අවශ්‍ය උපකරණ සියල්ල දැන් දෙවියන්ගේ දේවානුභාවයෙන් ලැබෙනවා. රජතුමා ආවා මේ මහා සෑය ඉදි කරන භූමියට. හැබැයි මේ මහා සෑය ඉදි කරන භූමියේ විශාල රන් තෙලඹු ගසක්. රජතුමා මේ රටේ එක්සේසත් කරපු රජුරු ආපු ගමන් ගහ කැපුවේ නැහැ. රජුරෝ බැලුව මේ ගහට අධිග්‍රෝහිත දෙවිවරු ඉන්නවද? බලනකොට දිව්‍යාංගනාවක් විමාන කරගත්ත ගහක්. රජතුමා ඉල්ලීමක් කරා මේ විමානෙන් බැහැලා යන්න. මම මෙතන මහා සෑයක් ඉදි කරනවා. දෙව්දුව කැමති වුණේ නැහැ. දෙවනි වතාවටත් රජුරෝ ඉල්ලීමක් කරා මම මෙතන මහා සෑයක් ඉදි කරනවා. ඒ නිසා වෙනත් විමානයකට යන්න මට මේ ගහ ඉවත් කරන්න ඕනේ. ඒත් කැමති වුණේ නැහැ. අවසානයේ රජතුමා කියනවා දෙව්දුව ඔබ මේ මහා සෑය ඉදි කරන පින ඔබ අනුමෝදන් වෙන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑය ඉදි කරන්න. ඔබ මේ විමානේ අතහැරලා මේ පරිත්‍යාගය කරන්න. එතකොට දෙව්දුව දිව්‍ය ස්වරූපෙම පෙරී ඉඳලා අහසින් කියනවා හරි රජතුමනි මම මේ විමානේ අතහැරලා වෙන විමානයකට යනවා. හැබැයි ඔබ මට එක පොරොන්දුවක් දෙන්න. මේ ඉදි කරන මහා සෑය මගේ නමෙන් හඳුන්වන්න. රජතුමා ඇහුව මොකද්ද දෙව්දුවගේ නම? මම තමයි කිව්වා ස්වර්ණමාලි දෙව්දුව. රජතුමා සාදුකාර දීලා කිව්වා එහෙමනම් මේ භූමියේ ඉදි කරන චෛත්‍ය ස්වර්ණමාලි මහා සෑය බවට පත් වෙනවා කියලා. දෙව්දුව සාදුකාර දීදී රන් තෙලඹු ගසින් විමානෙන් බැස ගියා මේ මහා සෑය ඉදි කරලා. පින්වතුනි, ඔය විදිහට තමයි එදා දුටුගැමුණු රජුරෝ රන් තෙලඹු ගහ ඉවත් කරලා මේ මහා සෑය ඉදි කරන්න පසුබිම සකස් කරේ. මේ චෛත්‍ය ඉදිවන භූමියේ පිහිටි සෙල්ටැඹ ඉවත් කරලා උතුරු දොරටුව අභියස පිහිටෙව්වා. එදා මේ විදිහට පොළොව සකස් කරන්න කටයුතු සියල්ල දැන් සංවිධානය කරලා ඉවරයි. මහරහතන් වහන්සේලා එකතු කරා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා මේ භූමියට රැස් කරලා උන්වහන්සේලාට දැනුම් දුන්න ස්වාමීනි වෙසක් පුන් පොහෝ දවසේ සුදුසු මොහොතක මේ මහා සෑය ඉදි කරන්න කටයුතු සූදානම් කර. එදා මහරහතන් වහන්සේලා කියනවා රජතුමනි මේ මහා සෑය ඉදි කිරීමට වෙනම මොහොතක් තියෙනවා. ඒ තමයි වෙසක් පුන් පොහෝ දවසේ වීසා කියන නැකත. වෙසක් පුන් පොහෝ දවසට යෙදෙන වීසා නැකතින් මහා සෑය ඉදි කරන්න පොළව සකස් කරන්න ආරම්භ කරන. එදා රජතුමා ඊට සියලු කටයුතු සංවිධානය කරා. එදා මේ පුණ්‍ය භූමියේ එදා මේ චෛත්‍ය ඉදි කරන්න සූදානම් වෙන වෙලාවේ මහරහතන් වහන්සේලා එකතු වෙලා මේ ලංකා භූමිය පුරාම වැඩ සිටිය මහරහතුන් ලක්ෂ ගණන් මේ භූමියට වැඩම කරා. පින්වතුනි, ථූප වංශේ මහා වංශේ සඳහන් වෙනවා කෝටි ගණනක් මහරහතන් වහන්සේලාගේ මේ භූමිය මහරහතුන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. එදා මේ චෛත්‍යයට මුල්ගල තබන දවසේ
පොළව සකස් කරන දවසේ වැඩම කරපු මහරහතන් වහන්සේලා ප්‍රමාණය ගැන මම ඔබට පුංචි සඳහනක් කරන්නම්. ඒ තමයි රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිය ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ පෙරටු කරගත් 80,000ක් මහරහතන් වහන්සේලා සාදුකාර දෙමින් අහසින් මේ භූමියට වැඩම කරා. ධම්මසේන මහා ඉස්තවිරයන් වහන්සේ පෙරටු කරගත් 60,000ක් මහරහතන් වහන්සේලා බරණැස ඉසිපතනාරාමෙන් මේ භූමියට එදා වැඩම කරා. පියදාසි මහා ඉස්තවිරයන් වහන්සේ ප්‍රධාන කරගත් 60,000ක් මහරහතන් වහන්සේලා සවැත් නුවර ජේතවනාරාමෙන් අහසට පැන නැගලා මේ මහා සෑ මළුවට වැඩම කරා. මහා විහාර වාසී බුද්ධ රක්කිත මහා ඉස්තවිරයන් වහන්සේ ප්‍රධාන 18,000ක් මහරහතන් වහන්සේලා විශාලා මහනුවර ඉඳන් අහසින් මේ උතුම් සෑ මළුවට එදා වැඩම කරා. ඒ වගේමයි ഘോഷිතාරාම මහා විහාරයේ වැඩ සිටිය ධම්මරක්කිත මහා ඉස්තවිර පාදයානන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියට වැඩම කරා. කොසඹෑනුවර දක්ෂිණගිරි විහාරයේ වැඩ සිටිය මහා ධම්මරක්කිත මහා ඉස්තවිරයන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරා. උදේනි නුවර අශෝකාරාමේ මිත්තින්න කියන මහා ඉස්තවිර පාදයානන් වහන්සේ 160,000ක් මහරහතුන් පිරිවරාගෙන පැළලුක් නුවර ඉඳන් අහසින් මේ භූමියට වැඩම කරා. කාශ්මීර ජනපදයේ වැඩ සිටිය උත්තිය මහා ඉස්තවිරයන් වහන්සේ 260,000ක් මහරහතුන් පිරිවරාගෙන මේ මහා සෑ මළුවට වැඩම කරනවා. ඒ විතරක් නෙමෙයි, අද අපි පර්සියාව කියලා හඳුන්වන්නේ එදා හැදින්වේ පල්ලව බොක්ක කියන ජනපදයේ පලන්දීප විහාරවාසී මහාදේව මහා ඉස්තවිරයන් වහන්සේ 460,000ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් මේ භූමියට වැඩම කරනවා. මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග යෝනකපුරේ ඇලෙක්සැන්ඩා නුවර විඳියාවනේ ආදී නොයෙක් අද එක එක නම් වලින් හඳුන්වන රටවල්වල එදා වැඩ සිටිය මහරහතන් වහන්සේලා දහස් ගණනින් අහසින් වැඩම කරා. ඒ වගේමයි බුද්ධ ගයාවේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේ වැඩ සිටිය ඉන්ද්‍රගුප්ත මහා ඉස්තවිරයන් වහන්සේ 80,000ක් මහරහතුන් පිරිවරාගෙන සාදුකාර දෙමින් දුටුගැමුණු රජතුමා මහා සෑයට පොළව සකස් කරන දිනේ මේ මහා සෑ මළුවට එදා වැඩම කරා. මේ විදිහට වැඩම කරපු මහා සංඝ රත්නයේට මේ භූමියේ ඉඩකඩ සැකසුනේ මහරහතන් වහන්සේලාගේ 이르දි බලයෙන් කියලා සඳහන් වෙනවා. කෝටි ගණනක් මහරහතුන්ගෙන් මේ භූමියත් පරිසරයත් අහස් කුසත් පිරීලා ඉතිරිලා ගියා. භූමාතු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බමුණු සාදුකාර දෙද්දී දුටුගැමුණු රජතුමා මේ මහා සෑය ඉදි කරන්න පොළව සකස් කරන්න කටයුතු සූදානම් කරනවා. හැබැයි පින්වතුනි, රජුරෝ බලාපොරොත්තුනේ මීට වඩා විශාල චෛත්‍යයක් ඉදි කරන්න. හැබැයි පොළව හදන්න සූදානම් වෙන වෙලාවේ ඉදිරිපත් වුණා සිද්ධාර්ථ කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා, රජතුමනි, ඔබ ඔය තරම් විශාල චෛත්‍යයක් ඉදි කරන්න හැදුවොත් ඔබේ ජීවිත කාලය අවසන් වෙන්න පෙර මේ චෛත්‍යයේ වැඩ භාගයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අනාගතයේ මේ චෛත්‍ය ස්වභාවික විපත්වලින් උපද්‍රවවලින් ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම සීමාව ලකුණු කරන්නම් කියලා රන් කල 8ක් රිදී කල 8ක් රන් ගඩොල් 8ක් රිදී ගඩොල් 8ක් මේ මහා සෑයේ මැද කේන්ද්‍රස්ථානි තබලා රන් කල රිදී කල වටේට තියලා සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සක්මන් කරා මේ සීමාව වටේට ලකුණු කරගෙන ඉන්න. උන්වහන්සේ ගිය ඒ අඩිපාර වටේට තමයි සීමාව ලකුණු කරගත්තේ මේ මහා චෛත්‍යය ඉදි කරන්න. එදා මහරහතන් වහන්සේලා 이르දියෙන් මේ සීමාව ලකුණු කරලා දුන්නා චෛත්‍යය ඉදි කරන්න. පින්වතුනි, රියන් 7ක් යටට පොළව හැරුවා. හාරලා ඉතිහාසයේ තියෙන ඉස්සරලාම ගල් තට්ටුවක් පොළව ඇතුලේ ඇතිරුවා. ඒ අතර 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අනෝතත් විලාසල තියෙන නව නීල මැටි 이르දියෙන් අරගෙන ඇවිල්ලා ගල් තට්ටුවට උඩින් ඇතිරුවා. නව නීල මැටි.
ඒවා තියෙන හිමාල කඳු මුදුනේ පිහිටි අනෝතත් විලාසද. ඒ මැටි උඩින් ආපහු ගල් තට්ටුවක් විරිත පාෂාණ තට්ටුවක් ඒ වගේම මැලියම් වර්ගයක් පල සකිරා කියලා හඳුන්වලා තියෙන ඒ කාලේ ඒ මැලියම් තට්ටුවක් ආයමත් උඩින් අතුරනවා. යකඩ දැල් වැස්මක් යදුවා කියලා සඳහන් වෙනවා ඉදා. ඒ වගේමයි ආයමත් උඩින් නව නීල මැටි ආයි ගල් තට්ටු ඔය විදිහට රියන් හතක් උසට එනකම්ම මේ මහා සෑය මේ විදිහට සකස් කරලා තමයි මාස දෙකක් ගත වුණා පොළව මට්ටමට අර හාරක ප්‍රමාණය සකස් කරලා අවසන් කරා. ඇසලපුන් පොහෝ දවසේ උත්‍රසල කියන නැකතින් තමයි පළවෙනිම රන් ගඩොල දුඩුගැමුණු රජතුමා මේ මහා සෑය වෙනුවෙන් තැම්පත් කරේ. පිංගතුනි, එදා විශ්වකර්ම දෙවියන් අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහා කැලයක් පිරෙන්න ගඩොල් මැව්වා. දෙවියන් දිව්‍යානුභාවයෙන් දවසින් දවස මහා සෑයට අවශ්‍ය ගඩොල් සියල් මේ සෑ මළුවට ලැබෙන සැලැස්තුවා කියලා ඉතිහාසෙ සඳහන් වෙනවා. ඔබ මේ දකින පේශාවලු තුන නෙමෙයි එදා දුටුගැමුණු රජුරෝ මුලින්ම ඉදි කෙරෙව්වේ. ඒ පේශාවලු තුන අද තියෙන්නේ මේ වගේ නව ගුණයක් යටින්. එදා පේශාවලු තුන ඉදි කරන්න ගඩොල් දස කෝටියක් වැය වුණා. චෛත්‍ය වෙනුවෙන් මුලින්ම පේශාවලු තුන ඉදි කරලා අවසන් වෙච්ච රජුරෝ පුදුමාකාර සතුටින් සාදුකාර දීලා මාලිගාවට ගිහිල්ලා එදා රාත්‍රී නිදාගත්තා. උදේ පාන්දර සේවකයෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි හරිම ආශ්චර්යයක්. අර පේශාවලු තුනම පොළොව මට්ටමට ගිලා බහැලා. රජුරු ඇවිල්ලා බැලුවා. කමක් නෑ ආයෙමත් ඔතන ඉඳන් බඳින්න කියලා. දෙවනි වතාවටත් ගඩොල් දස කෝටියකින් පේශාවලු තුනම ඉදි කරලා අවසන් වෙනකොට ආයෙමත් පොළොව මට්ටමටම ගිලා බැස්සා. තුන්වෙනි වතාවෙත් ඒ වගේමයි. එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නොවේ. මේ පේශාවලු තුන නව වතාවක් ගිලා බැස්සා. රජතුමා නමවෙනි වතාවේ මනසින් වැටුණා. එදා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. රැස් කරවල අහනවා ස්වාමීනි මම මේ මහා සෑය ඉදි කරන්නේ අප්‍රමාණ සද්ධාවෙන්. මගේ අඩුවක් නිසාද මේ මහා සෑය ඉදි කරන පේශාවලු පොළොවට ගිලා බහිනේ. ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් කියනවා රජතුමනි ඒ දේ කරන්නේ අපි කීවා. මේ මහා සෑය වසර 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණය වනතෙක් කිසිම ස්වභාවික විපතකින් උපද්‍රවයකට පත් නොවි ආරක්ෂා වීම පිණිස මේ චෛත්‍ය අත්තිවාරම ශක්තිමත් වීම පිණිසයි රහතන් වහන්සේලා ඉරිදි බලයෙන් පේශාවලු නම වතාවක් පොළොවට ගිලා බැස්සෙවි. රජතුමා සතුටු වෙන්න මේ මහා සෑය දැන් හොඳටම අත්තිවාරම ශක්තිමත්. රජුරු ඔතන ඉඳන් පටන් ගන්න කිව්ව ඉතිරි වැඩ ටික. පිංගතුනි රුවන්වැලි මහා සෑය අද තියෙන්නේ ගඩොල් දස කෝටිය බැගින් ඉදි කරපු අත්තිවාරම් පේශාවලු නමයක් පොළොව ඇතුලේ පිහිටලා. ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මතයි මේ මහා සෑය ඉතිරි පේශාවලු තුන ඉදි කරේ. ඒ කියන්නේ දසවෙනි පේශාවලු තුන තමයි ඔය උඩින් පිහිටලා තියෙන්නේ. මේ විදිහට පේශාවලු තුන අවසන් වුණාට පස්සේ මේ මහා සෑය ඊළඟට ඉදි කරන්න තිබුණේ ධාතු ගර්භය. ඔබට පේනවා චෛත්‍ය මැද තියෙන්නේ ධාතු ගර්භය. අපි කියනවා චෛත්‍ය බඳ. මේ ධාතු ගර්භය ඉදි කරන්නේ කොහොමද කියලා රජතුමා හිතනකොට සෝන උත්තර කියන සාමණේර මහරහතන් වහන්සේලාට එදා වැඩ සිටි ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා පැවරුවා ඔබ වහන්සේලාට බාරයි අහසින් ගිහිල්ලා අන්න හිමාල පර්වත මුදුනේ උතුරු කුරු දිවයිනේ පහළ වෙලා රුවන්වැලි මහා සෑය ධාතු ගර්භයේ වෙනුවෙන් විශාල ගල් පතුරු හයක් තියෙනවා ආලෝකයේ විහිදෙන මේ ටික අරගෙන ඉන්න කිව ඉරිදී. උන්වහන්සේලා අහසින් වැඩම කරලා අසූරියනක් උස අසූරියනක් පළල ඇති දිග ඇති ගල් පතුරු හයක් අඟල් 8ක් පමණ ඝනකමින් යුක්ත 8 අඟලක් ඝනකමින් යුක්ත මේ ගල් පතුරු හය අසූරියනක් උසයි කියනවා. අසූරියනක් දිග පළල මේ ගල් පර්වත හය ගල් පතුරු හය ඉරුදීන් අරගෙන ආවා. ඇවිල්ලා යට අඩිතාලමේ එක පතුරක් පිහිටෙව්වා. හතර කොන හතරක් පිහිටෙව්වා.
උඩින් පියන වගේ වහන කොටස නැගෙනහිර දොරටුව ළඟ අදිෂ්ඨාන කරා කිසිවෙකුට නොපෙනේවා කියලා ඉරුදියේ සංගවා තැබුවා. මෙන්න මේ අසූරියන් උසදිග පළල ඇති පෙට්ටියක් හා සමාන ප්‍රමාණයට මේ සකස් කරපු මේ තුල තමයි ධාතු ගර්භය නිර්මාණය කරේ. පින්වතුනි, මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපේ පූජනීය ගණේකන්ද හාමුදුරන් වහන්සේගේ චෛත්‍ය වන්දනාවෙන් පසුව රාත්‍රී 9 සිට ඔබට මේ මහා සෑ ධාතු ගර්භයේ අසිරිමත් නිර්මාණය ගැන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. එදා දුටුගැමුණු රජුරෝ මේ ධාතු ගර්භය නිර්මාණය කරලා අවසන් වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාග ලෝකයේ සෝනුත්තර මහරහතන් වහන්සේ අරගෙන පැමිණි. මේ ධාතුන් වහන්සේලා හිස මත තියාගෙන චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයේ තැන්පත් කරන සූදානම් වෙන වෙලාවේ රජතුමාගේ හිසෙන් අහසට පැන නැග්ග ධාතුන් වහන්සේලා කරඬුව අහසේ විවෘත වුණා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුව මවාගත්තා. ඒක බුද්ධ අදිෂ්ඨාන අතර මහා අදිෂ්ඨාන පහෙන් පස්වෙනි අදිෂ්ඨානෙ හැටියට මහා පරිනිබ්බාන අටකතාවේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිම කරපු අදිෂ්ඨානයක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරලා මහා සෑ ධාතු ගර්භයේ තැන්පත් කරන සූදානම් වෙන මොහොතේ මේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියන අදිෂ්ඨානය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන්නේ. ඉරිදිමතුන් අතර අග තැන්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් මොන පෙළහර පෑවත් යමා මහ පෙළහර පාන්න බෑ. බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය උන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාටත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්න පුළුවන් නම් ඒ ධාතුන් වහන්සේලා අපිට බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඒ ධාතුන් වහන්සේලා තුළ ඒ බුද්ධ ශක්තිය ඒ ආකාරයෙන්ම පවතිනවා. බුද්ධ අදිෂ්ඨානය අදටත් මේ භූමිය තුළ ඒ ආකාරයෙන්ම පවතිනවා. එදා බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ මානෙ දුරු කරන්න ගන්ධබ්බ රුක්ක මූලයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන ගිනිදැල් විහිදෝමින් ජලධාරා විහිදෝමින් යමා මහ පෙළහර පෑවේ යම්සේද ඒ විදිහටම එදා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්නට යෙදුණා. රජතුමා සාදුකාර දිදී ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් මේ ප්‍රාතිහාරි දැකලා සාදුකාර දිදී අප්‍රමාණ සද්ධාවට පත් වුණා. බොහෝ පිරිසක් එදා ධාතු පිහිටපු දවසේ ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය අහලා මේ සෑම මළුවේ භූමියේම ධර්මාවබෝධය ලැබුවා. පින්වතුනි, දුටුගැමුණු රජතුමා මේ මහා සෑයේ ධාතු ගර්භය අවසන් කරාට පස්සේ අර සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උතුරු දොරටුවේ සංගවා තැබූ ගල්පතුර අහසින් අරගෙන ඇවිල්ලා උඩින් පියන වගේ පිහිටවලා මහරහතන් වහන්සේලා සියලු දෙනාම සෑයේ වටේට අදිෂ්ඨානයක් කරා මේ ගල්පතුරු සියල් කිසිම සිදුරක් නැතුව පෙට්ටියක් මෙන් එකට ඝනව පිහිටාවා කියන අදිෂ්ඨානයක් කරා. ඒ විදිහට ධාතු ගර්භයේ සකස් කරලා මේ වටේට ගඩොලින් ආයමත් ධාතු ගර්භයේ බැඳලා අවසන් කරා. දුටුගැමුණු රජතුමා බොහොම සද්ධාවෙන් මේ චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කරා. පින්වතුනි, කොත් කැරැල්ලේ වැඩ කරගෙන කරගෙන යනකොට දින දෙක තුනේ යනකොට අනේ දුටුගැමුණු රජුරෝ මරණාසන්න වුණා. එදා ඇඳට වැටිලා එක්තැන් වෙනකොට රජතුමාට මැවි මැවි පේන්නේ මේ මහා සෑයේ දකින්නේ කොහොමද මම සුදෝ සුදුවට. දිගාමඩුල්ලේ රජකම් කරපු තිස්ස කුමාරයාව අනුරාධපුරයට කැඳවලා රජකම දුන්නා. මලනුවනි, මගේ අසනීප ගැන නම් හිත හිතා පසුතැවෙන්න දෙපා කීවා. මගේ හුස්ම ටික යන්න පෙර මේ මහා සෑය වැඩ ඉවර කරලා අනේ මල්ලියේ මට මේ මහා සෑය දකින්න සලස්සන්න කියලා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජුරෝ මේ චෛත්‍යයේ ඉතිරි වැඩ ටික පටන් ගත්තා.
කොත් කැරැල්ලේ වැඩ කරගෙන කරගෙන යනකොට දින දෙක තුන යනකොට රජුරෝ තව තවත් අසාධ්‍ය වෙනවා. දැනගත්ත වැඩ ඉවර කරන්න ලැබෙන එකක් නැහැ. ඉක්මනට ලී දඬු ගෙනහල්ලා වටේට තියලා සන්නාලියන් ලවා සුදු රෙදි සකස් කරවලා මේ චෛත්‍ය බඳ සම්පූර්ණයෙන්ම සුදු රෙද්දෙන් ඇතුවා. ඒ වගේම උඩ කොත් කැරැල්ල සුදු රෙදි යොතලා සුදෝ සුදුවට සකස් කරලා දුඩුගැමුණු රජුරෝ ළඟට ගිහිල්ලා කියනවා, අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියනවා. රජුරෝ සාදුකාර දීලා කිව්වා, අනේ මා උස්සගෙන ඵලයල්ල මහා සෑය ළඟට ඇද පිටින්ම උස්සගත් අමාත්‍යවරු පිරිස. රජතුමා උස්සගෙන එනකොට මහා සෑය ඈතට සුදෝ සුදුවට බැබලෙනකොට දුඩුගැමුණු රජුරෝ සාදුකාර දීදී මහා සෑයට බුදුගුණ කිය කී වන්දනා කරනවා. සෑ මළුවට එක් කරගෙන ආවට පස්සේ කියනවා, අනේ මාව ප්‍රදක්ෂිනා කරවන්න. චෛත්‍ය වටේට ඇඳ පිටින්ම උස්සගෙන දුටුගැමුණු රජුරුවන්ව සෑ මළුවේ ප්‍රදක්ෂිනා කෙරෙව්වා. මළුවේ කෙළවරකින් තැම්පත් කරාට පස්සේ ඇඳ පිටින්ම එක පැත්තකට හැරෙනකොට රජුරුවන්ට පේනවා නවමහල් ප්‍රාසාදේ. සංඝයාට හදලා පූජා කරපු නවමහල් ප්‍රාසාදේ සාදුකාර දීලා සතුටු වුණා. අමාත්‍යවරයෙක් දුවගෙන දුවගෙන ගිහිල්ලා රජුරුවන්ගේ පින් පොත අරගෙන ආවා. රජතුමා ළඟ වාඩි වෙලා පිටුවෙන් පිටුව පෙරල පෙරල කරපු පින්කම් එකින් එක සිහි කර කර දුන්නා. රජතුමාට පින්කම් සිහි කරනකොට දහස් ගණන් මහරහතන් වහන්සේලා අහසින් සෑ මළුවට වැඩම කරා. දෙවියනුත් අහසෙ පිරිලා ඉතිරිලා ගියා. මහරහතන් වහන්සේලා පිරිත් කියනවා, ඉදිරියෙන්ම වැඩ ඉන්නේ රජුරවන්ට මේ රට එක්සේසත් කරන්න උදව් උපකාර කරලා දසමහා යෝධයෝ අතර එදා පැවිදි වෙලා රහත් වෙච්ච තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. ඇතුළු මහරහතන් වහන්සේලා පිරිත් කියනවා. රජතුමා සාදුකාර දිදී මහා සෑය දෙස බලාගෙන පිරිත් අහනවා. හැබැයි රජුරවන්ට අහසේ ඉඳන් දෙවියන් අඬ ගහනවා. දිව්‍ය රත හයක් අහසේ මැවිලා රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. තවුතිසා දෙවියන් කියන අනේ රජුරෝ ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. යාම දෙවියන් අඬ ගහනවා, අනේ රජුරෝ ඉන්න අපි ළඟට. තුසිත දෙවිවරු දන්නවා මේ බෝසතාණන් වහන්සේ මහා පින්වන්ත බෝධිසත්වයෝ තුසිත දෙව්ලොවට එනවා, එන්න අපි ළඟට කියලා අඬ ගහනවා. මෙහෙම දෙවියන් අඬ ගහද්දි රජුරෝ මෙහි පිරිත් අහනවා. මහා සංඝරත්නයට අගෞරවයක් වෙයි කියලා හිතපු රජුරෝ ඇදේ ඉඳන් අත වැනුවා, චුට්ටක් ඉන්න දෙවියනේ මට පිරිත් ටික අහන්න දෙන්න කියලා අති සංඥාවක් කරා. ඒ වෙලාවේ බලාගෙන හිටිය වටේ ඉන්න මිනිස්සුන්ට දෙවියන් පේන්නේ නැහැ. 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලාටත් රජුරවන්ටත් විතරයි දෙවියන් පේන්නේ. හැබැයි සමහර අයට සැක ඇති වුණා, අනේ මේ තරම් පින් කරපු රජුරෝ මරණ මංචකේ සිහි මුලා වුණාද? එතන වැඩ හිටිය තේර පුත්තාබේ මහරහතන් වහන්සේ සැනින් මල් මාලා හයක් ඉල්ලගෙන අදිස්ථානයක් කරා. මේ මල් මාලා දිව්‍ය රතවල දැවටීවා කියලා අහසට විසි කෙරෙව්වා. එදා මල් මාලා හය අහසට පැන නැගලා දිව්‍ය රත හයේ දැවටුණා මේ සෑ මළුවට ඉහළ අහසේ. මිනිස්සුන්ට දැන් අහස දිහා බලනකොට දෙවියන් පේන්නෙත් නැහැ, දිව්‍ය රත පේන්නෙත් නැහැ. අහසෙ එල්ලීලා තියෙන මල් මාලා ටික දකින්න සියලු දෙනා සාදුකාර දුන්නා, අනේ අපේ රජුරෝ එක් යන දෙවිවරු ඇවිල්ලා කියලා. එදා දුටුගැමුණු රජුරෝ පිරිත් අහලා අවසන් වෙලා තේර පුත්තාබේ මහරහතන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දෙව්ලොවද? රජතුමනි, මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් තුසිත දෙව්ලොව වැඩ ඉන්නවා. එහෙමනම් මමත් තුසිත දෙව්ලොවම උපදිනවා කියලා සාදුකාර දීලා ඇස් පියාගත්තා. නින්දෙන් පිබිදියා වගේ තුසිත දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍ය රතේ දුටුගැමුණු දෙවියන් හැටියටම මේ සෑ මළුවේ පහළ වුණා. එදා දුටුගැමුණු රජුරුව ගැන තූප වංශේ, මහා වංශේ ආදී ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. දුටුගැමුණු රජතුමා අහසේ දිව්‍ය ස්වරූපෙන් ඒ මොහොතේම පෙනී ඉන්නවා. පෙනී ඉඳලා හැමෝටම ඇහෙන්න කියනවා සද්ධාතිස්ස රජුරුවන්ට, මළනුවනි මම කරපු පින්කම් වල විපාක නුඹත් බලවල. නුඹත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් සිදු කරලා මහා සංඝයාට සලකන්න, බුද්ධ ශාසනය දියුණු කරගන්න, රැකගන්න.
ඔබත් පාරමී පුරාගෙන තුසිත දෙවියන් අතරට මෙන්න කියලා මහා සෑය වන්දනා කරලා අහසේ දොපිනී ගියා. පින්වතුනි ඔය විදිහට තමයි මේ මහා සෑය වැඩ කටයුතු දුටු ගැමුණු රජුරෝ අවසන් අධියරට කරලා දෙව්ලොව ගියේ. ඉතිරි ටික බාර දුන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන වමස්සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන ඊළඟ බෝධිසත්ව රජතුමාට. ඒ තමයි සද්ධාතිස්ස රජුරු. මහා සෑය කොත් කරැල්ල වැඩ අවසන් කරලා කොත් පලන්දලා සෑ මළුව සලපතල මළුව ආදී මේ ඉතිරි දේවල් සකස් කරලා පාරමී පුරාගෙන අද දෙව්ලොව තුසිත දෙව්ලොව වැඩ ඉන්න සද්ධාතිස්ස දෙවියනුත් මේ මහා සෑය ඉදිකරන කටයුතු බොහෝ වෙහෙසක් දරලා සකස් කරලා දුන්නා. පින්වතුනි ඒ විතරක් නෙමෙයි, එදා දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව පහළ වෙච්ච බොහෝ රජවරු මේ මහා සෑය අද මේ තත්ත්වයට අරගෙන ඉන්න පුදුමාකාර වෙහෙසක් දැරුවා. පින්වතුනි ඔබ අහලා තියෙනවා බහාතිකාභය කියලා රජ කෙනෙක්. මේ රජතුමා දවසට තුන් වතාවක් මහා සෑය වන්දනා කරලා තමයි ආහාර ගන්න. දවසක් රජුරු ආහාර ගන්න ගිහිල්ලා එදා දවසේ රාජ්‍ය කටයුත්තක් නිසා වෙලාව පරක් වෙලා කෑම මේසෙ ඉඳගත්තා. බත් කට අනල අතට ගන්නකොටම මතක් වුණා. කට ළඟට අරගෙන ආපහු ඇහුවා, අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කරාද? අමාත්‍යවරේ කියනවා රජතුමාට අමතක වුණා නේද, කටට ගත්ත බත් පිඩ පිගානට දාලා ඉක්මනට ආවේ මහා සෑ මළුවට. මුත්තණුවන් කියලා අතීත රජවරු හැඳින්ලුවේ මේ මහා සෑය. පින්වතුනි එදා මේ මහා සෑය මළුවට එනකොට රෑ බෝ වෙලා මළුවේ කරවල වැටිලා ආරක්ෂකයෝ දොරටුයි ඇරලා රජුරවන්ට වන්දනා කරන්න අවස්ථාව දෙනවා. රජතුමා මහා සෑය වඳිනකොට එක පැත්තකින් ඇහෙනවා පිරිත් හඬ. රජුරෝ ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙනවා. ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙනවා. රජතුමා මොකද කරේ? ආරක්ෂකයෝ හතර දෙනෙක් හතර කොන හිටෙව්වා. අහගන්න කිව්ව කොහෙන්ද ඔයාලට ඇහෙන්නේ? රජතුමා ඇවිද ඇවිද හැමෝගෙන් ඇහුවා පිරිත් හඳ ඇහෙන්නේ මළුවෙන් නෙමෙයි මහා සෑය ඇතුලේ. රජ්ජුරුව හොඳටම තේරුම් ගත්ත මහා සෑය ඇතුලේ කවුද පිරිත් කියන්නේ. රජ්ජුරුව සෑ මළුවේ වාඩි වෙලා අදිෂ්ඨානයක් කරා, මම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. මම දවසට තුන් වතාවක් මහා සෑය වන්දනා කරලා ආහාර ගන්නවා සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මේ මහා සෑය ධාතු ගර්භයේ තුල පිරිත් කියන පිරිස අනේ මට දැක ගන්න ලැබේවා කියලා සෑ මළුවේ වාඩි වුණා. රජතුමාගේ ශ්‍රද්ධාව නිසාම සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනීයට පවා දැනුණා. දෙවියන් බලලා දෙවි කෙනෙක් අතේ පණවිඩයක් කෙව්වා. සෑ ගර්භය ඇතුලේ පිරිත් කියන ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාට අන්න රජතුමා සෑ මළුවේ සත්‍යයක් පියා කරනවා. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේ නමකට පුළුවන් නම් තමන්ගේ ඉරිදියේ රජතුමා ධාතු ගර්භය ඇතුළට අරන් ගිහින් වන්දනා කරවන්න. ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් ධාතු ගර්භයෙන් එළියට ඉරිදියෙන් වැදියා. රජුරුවන් අතින් අල්ලගෙන ධාතු ගර්භය ඇතුළට ඉරිදියෙන් අරගෙන ගියා. රජතුමාට අදහගන්න බෑ දෙව්ලොවක් ඇතුළට ගියා වගේ ධාතු ගර්භය සත්‍රුවණින් පිළිමවලින් බුද්ධ චරිතයෙන් පිරිලයි තිරිලා ගිහිල්ලා. මේ ධාතු ගර්භය තුළ රියන් 18ක් උස රියන් 18 බැගින් අතු විහිදී ගිය බෝධීන් වහන්සේ නමක් සත්‍රුවණින් තියෙනවා. බුදුරුවක් වැඩ ඉන්නවා බුද්ධ රශ්මි විහිදෝමි. ද්‍රෝණයක් 13 වහන්සේලා පිරිනිවන් මංචකේ වගේ පිරිනිවන් පෑ ස්වරූපෙන් වැඩ ඉන්නවා. පිළිමවලින් පිරිලයි තිරිලා පිරිත් අහලා අවසන් වෙලා ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ රජුරුවන්ව මළුවට ගෙනත් ඇරලා අහසින්ම වැඩම කරා. පහුවදා රජුරුව ගිහිල්ලා මේවා කියනවා 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 කාටවත් තේරෙන්නේ නැහැ. රජුරුව ඒ විතරක් නෙමෙයි මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. එදා ලෝවා මහපායට රැස් කරලා දහස් ගණන් රහතුන් ඉදිරියේ මම මෙහෙම දැක්කා කී කී කියන්න ගත්ත පැය ගණන් ගෙවිලා යනවා. ධාතු කර්ම වර්ණාව රජ්ජුරුව දැකපු දේවල් කියලා අවසන් කරගන්න බෑ. රජ්ජුරුව කල්පනා කරා කමක් නෑ, මට පුළුවන් හැටියට මං රන් කරුවන් ලවා මේක කෙටියෙන් හරි පුළුවන් විදිහට නිර්මාණයක් කරනවා කියලා තමන්ගේ ගබඩාවේ තිබ්බ රන් රිදී මුතුමැණික් යොදවලා රුවන්වැලි මහා සෑය තුල ධාතු ගර්භයේ තමන් දැක්ක සැලැස්ම
සත්‍රුවණින් සකස් කරලා ලංකා භූමිය පුරාම අඩබිර ගහලා මිනිස්සුන්ට වන්දනා කරන්න සැලැස්සුවා කියලා සඳහන් වෙනවා. ධාතු ගර්භ නිර්මාණයක් හදලා ඒ තමයි පහතිකාවේ රජුරු. රජුරෝ සාමාන්‍ය පූජාවක් නෙමෙයි මේ මහා සෑයට කරේ. ඒ පූජාව ගැන අහනකොට අදටත් අපිට හිතාගන්න බෑ මේ ලංකාවේ හිටපු අතීත රජවරු මොනතරම් සද්ධාවන්තද. රටේ හැම ගමක්ම හැම ප්‍රදේශයක්ම රජුරුව මල් වගා කරන්න අමාත්‍යවරුන්ට පැවරුවා. සමන් පිච්ච මල් දෑ සමන් ආදී මල් වර්ග රටේම වගා කෙරෙව්වා. එකම දවසක කරත්ත යවලා රජුරුව මුළු ලංකා භූමිය පුරාම මල් නෙලාගෙන මේ මහා සෑ මළුවට ගෙනල්ලා සෑය මල් ඔටුන්නක් වගේ ඉහළට යනකම්ම මල් වලින් සෑය වහලා දැම්මා. හිතන්න පින්වතුනි මේ මහා සෑය මල් වලින්ම වහලා පූජා පවත්වනවා කියන්නේ ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ මහා සෑය මලින් වහලා පූජා කරපු ඒ බහාතිකාමේ රජතුමා අදටත් දෙව්ලොව ඉඳන් සාදුකාර දිදී මේ පින සිහි කරනවා ඇති. දින හතක් පුරා මහා සෑයට මේ මල් පූජා කරද්දී බසවක් කුලම වැවෙන් වතුර ඇදලා යන්ත්‍රයක් හදලා යන්ත්‍රානුසාරයෙන් දින හතේම මහා සෑයට වතුර ඉසිමින් පූජා පැවැත්වුවා කියලා. ඒ විදිහට තමයි අතීත රජවරු මහා සෑයට පූජා කරේ. පින්වතුනි දුටුගැමුණු රජුරෝ කීප වතාවක් බුද්ධ ශාසනයේ මහා සෑයට මේ ලංකා රාජ්‍යෙම පූජා කරලා තියෙනවා. අතීත රජවරු මේ ලංකා භූමියම මහා සෑයට පූජා කරා. වර්තමාන රජවරුන්ටත් ඕක හොඳට තේරුම් ගන්න අවස්ථාව. අපි ඉන්නේ බුද්ධ ශාසනයකට පූජා කරපු රටක් මේ පාලනය කරන්න. ඒ නිසා මේ රට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක්. ඒ නිසා පින්වතුනි මේ මහා සෑ මළුවද ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේ පිරිතිරි ගිහිල්ලා ලක්ෂ ගණන් දෙව්මමුන් අහසේ පිරිතිරි සාදුකාර දිදී බණහන මොහොතේ අපි සියලු දෙනා මේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදුකාර දීලා දෙවියන්ට පින් දෙමු. සියලු දෙව්මමුන් සාදුකාර නගමින් මේ මහා සෑයේ ධාතු කර්මයේ ගැන ශ්‍රවණී කරමින් හිත් පහදවන්නට මේ මහා සෑ මළුවේ අහස් කුස දෙව්මමුන්ගෙන් පිරිතිරි සියලු දෙවියන් සුවඳ මල් දිව්‍ය මල් මදාරා මල් ආදී පූජාවන් රැගෙන මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේමයි පින්වතුනි 2015 හතරවෙනි මාසේ අටවෙනිදා අද වගේ දවසක මීට වසර දෙකකට පෙර අපගේ අතිපූජනීය මහානායක ස්වාමින් වහන්සේ වෙන අස්කිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහානායක ස්වාමින් වහන්සේ අපවත් වී වදාලා උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු දෙකක් පිරෙන අද වගේ දවසේ අපි උන්වහන්සේටත් සාදුකාර දෙදී මේ පින්බිමට පැමිණිලා මේ පින් අනුමෝදන් වෙන්න වැඩම කරත්වා කියලා ආරාධනා කරනවා. ඒ වගේමයි ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක වැඩ සිටි මහා බුද්ධි සාගරයක් වගේ නිහඬව වැඩ සිට මීට දින කීපයකට පෙර අපවත් වී වදාළ දවුදෙන ශ්‍රී ඥානීස්තර මහානායක ස්වාමීන් වහන්සේත් සාදුකාර දිදී මේ සෑ මළුවට පැමිණෙත්වා වැඩම කරත්වා මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ වගේම මේ ශාසනයේ බබලවලා අද දෙව්ලොව වැඩ ඉන්න මහා සංඝරුවන්ද සාදුකාර දෙමින් මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පිංගතුනි දුටුගැමුණු රජතුමා මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා මේ මහා සෑය ධාතු ගර්භය නිර්මාණය කරද්දී අපි මුලින් ධර්ම දේශනාවේ සඳහන් කරා වගේ රජතුමාගේ රාජමය පුණ්‍යානුභව බලයක් අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පුරා සසර සිදු කරපු පාරමී ශක්තිය සියලු දෙව් බමුන්ගේ දිව්‍යමය ඍදිමය උපකාර ඒ වගේම මහරහතන් වහන්සේලාගේ
ඒ උතුම් ආශිර්වාදය. එදා වැඩ හිටිය ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාද. ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුද්ධ රශ්මි විහිදෝමින් එදා මේ පිම්බිමේ යමා මහ පෙළහර පාමින් පිහිටන වග දේශනා කරපු දේශනා. මේ සියල්ල අධ්‍යයනය කරගෙන යනකොට අද තුන් ලෝකෙම තියෙන පූජනීයම පුණ්‍ය භූමිය තමයි මේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ සත් අසංඛේය කල්පලක්ෂයක්ම මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානී පුරාගෙන ආපු කෙනෙක්. නවා සංඛේය කල්පලක්ෂයක් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානී දා පුරාගත්තා. දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ලැබූ දවසේ සිට සාරා සංඛේය කල්පලක්ෂයක් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා එදා විස්සන්තර ආත්මෙ දන් දෙනකොට මේ දෙන දානමේ පින් මට ලෞතුරා බුද්ධත්වයටම උපකාර වේවා කියන චේතනාවෙන් තමන්ගේ අමුතරෝ පවා රාජ්‍ය පවා අතහැර හැර දන් දෙනකොට මහ පොළොව පවා හත්වාරයක් කම්පාවට පත් වුණා. මේ විදිහට තමයි පාරමී පුරාගෙන ආපු අපේ බෝසතාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාව මත තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන වෙසක් පුන් පොහෝ දවසේ දසදහසක් ලෝක ධාතු මාලෝකමත් කරමින් පුංචි බෝසත් පුතා ලෝකයට බිහි වෙන්නේ. උතුරු දිසාවට පියවර හතක් ගමන් කරලා සිංහනාද කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. මේ විදිහට සිංහනාද කරමින් ලෝකෙ පහළ වෙලා අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ මේ ලෝකේ මිනිස්සුයෝ ඒ තරම් නොදැනගත්තට දෙව් බමුණ අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. එදා අනෝමා නදී අසලදී කෙස් සැටිය කපලා අතට අරගෙන සත්‍ය ක්‍රියාවක් කරා. මට ඒකාන්තෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේද? මේ කෙස් පොළොවට නොඇතේවා, අහසේම රැඳේවා කියන අදිෂ්ඨානය කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙන බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල් සක්‍ර දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන සාදුකාර දෙමින් තවතිසා දෙව්ලොවට ගිහිල්ලා දොළොස් යොදුනක් විශාල සිළුමිණි මහා සෑය නම් මහා සෑය මවන්නේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි. ඒ මොහොතේම ඝටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරා. මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා, අහසීම රැඳේවා කියන අදිෂ්ඨානය. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙද්දී ඝටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන සුද්ධාවාස බඹලව සත්‍රුවණින් චෛත්‍යයක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර තැන්පත් කරා. ඒ තමයි සළුමිණි මහා සෑය. අද මේ රුවන්වැලි මහා සෑය මළුවේ සිළුමිණි මහා සෑය, සළුමිණි මහා සෑය බොහොම ලස්සන අනුරුව දෙකක් අනුරාධපුරේ චානක පුතා සකස් කරලා ඔබ හැම දිනාට වන්දනා කරගන්න සලස්සලා තියෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවටම අවබෝධ කරගත් ධර්මීය ලෝකයට දේශනා කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන සූදානම් වෙන මොහොතේ උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. අනාගතී බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. පෙර බුදුවරු අනුව ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්.
මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40,000ක් පරමාවිශ තිබුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 30,000ක පරමාවිශක් තිබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වසර 20,000ක පරමාවිශක් ලෝකෙ තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මහා භද්‍රකල්පේ 4 වෙනි අන්තක් කල්පේ ආවිෂ පිරිහිලා අවුරුදු 120ක් වගේ වෙච්ච තැනක. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45යි. හැබැයි අනාගත ලෝකේ තව බොහෝ පින් ඇති ඔබ වගේ විශාල පිරිසක් ලෝකේ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ සියසින් දකින්න බැරි වුණා. ඒ අයට බුදු කෙනෙක් දැක්කාසේ බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරගත්තාසේ මාගේ ශාරීරික 13 වහන්සේලා හරි දැකලා වන්දනා කරලා ඒ 13 වහන්සේලා තැම්පත් මහා සෑයවල් ලෝකෙ ඉදි කරලා වැඳුම් පිදුම් කිරීම තුළින් දෙව් මිනිස් ලෝකයාටම පින් කරගන්න ලැබේවා කියන චේතනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අදිෂ්ඨාන කරා තමන් වහන්සේගේ 13 වහන්සේලා මේ ප්‍රමාණයෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. පින්වත්නි, එදායි බුද්ධ අදිෂ්ඨානය සිදු කරලා බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ පවා සංඝයාට දේශනා කරේ අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියන බුද්ධ වචනේ. එදා උන්වහන්සේ පහන් සිලක් නිවිලා යනවා වගේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් පූජා පවත්වන්න පටන් ගත්තා. දින 7ක් පුරා ශ්‍රීදේහේ මහජන ප්‍රදර්ශනීට තබලා පෙර සක්විති රජවරු බුදුවරු ආදාහනී කරන විදිහටම අලුත් සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් ශ්‍රීදේහේ ඔතලා රන් දිනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනී කරන සූදානම් වුණා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහේ වටා ප්‍රදක්ෂිනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි තැන දන ගහගෙන නළල තියාගෙන අදිෂ්ඨාන කරද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිනිවන් පාප බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඒ මහා සෑයෙන් එළියට නික්මිලා චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටියයි අදිෂ්ඨාන. වන්දනා කරලා නළල ඉවතට ගන්නවා සමගම සිරිපතුල් තුලින් මහා සෑයට දේවානුභාවේ අර චිතකේට ගිනි දැල්වෙන්න පටන් ගත්තා. මේ චිතකේට ගිනි දැල්වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහයේ සම්මස් නහර සියල්ල පිලිස්සිනා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වුණේ නැහැ. ඒ සියල්ල ගිතෙල් ටිකක් දැවිලා යනවා වගේ දැවිලා අවසන් වෙලා ගියා. හැබැයි බුද්ධ අදිෂ්ඨානයේ මත හරිම ආශ්චර්යමත් දෙයක් සිදු වෙලා. ක්‍රන් දෙන විවර කරද්දී පළවෙනියටම ඔතපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඔතපු සිවුර බුද්ධ අදිෂ්ඨානෙන් පිලිස්සිලා නැහැ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරක් පිලිස්සිලා නැහැ. සිවුරු 498ක් තමයි දැවිලා පිලිස්සෙන්නේ. කපුකුළුම් පටල 500ම දැවිලා පිලිස්සිලා. හැබැයි රන් දිනේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නැහැ. අර ඉතුරු වෙච්ච සිවුරු දෙක අතර ලලාට ධාතුන් වහන්සේ, දලදා වහන්සේලා, අකු ධාතුන් වහන්සේලා දෙනම, ඒ වගේම සියලුම අස්ති ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට, ඒ වගේම කඩසහල් ප්‍රමාණයට, මුම්පියලි ප්‍රමාණයට විසිරිලා බුද්ධ රශ්මි ආලෝක විහිදෝමින් රන් දෙන තුල 13 වහන්සේලා පමණක් වැඩ සිටිනවා. එදා මේ 13 වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුවන් සමගි කරවගත්ත ඩ්‍රෝන බමුණා ඩ්‍රෝනයේ බැගින් ඩ්‍රෝන 8ක් මේ 13 වහන්සේලා සමසේ බෙදලා දුන්නා. පින්වතුනි, රුවන්වැලි මහා සෑයට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ ඥාතීන්ට, කෝලිය වංශිකයන්ට, රාමගාම නගරයේ කෝලිය වංශිකයන්ට ලබා දීපු 13 වහන්සේලා ද්‍රෝණයයි අද මේ ස්වර්ණමාලි චෛත්‍යරාජයන්න් වහන්සේ තුල වැඩ සිටින්නේ. එදා රාමගාම නගරයේ කෝලිය රජදරුව තමන්ට ලැබිච්ච 13 වහන්සේලා ද්‍රෝණේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්
රාමගාම නගරයේ කෝලිය ජනපදයට අරගෙන ගිහිල්ලා ගංගානං ගඟාසල චෛත්‍යයක් ඉදි කරලා දහතුන් වහන්සේලා තැන්පත් කරා. ටික දවසකින් මේ මහා චෛත්‍ය හදිස්සියෙම ආපු විශාල ගං වතුරකින් කඩාගෙන චෛත්‍ය ගං යුරත් එක්කම කඩාගෙන ගඟට වැටුණා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්. හැබැයි මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව ගංගානම් ගඟ දිගේ පාවීගෙන යන්නේ මහා සාගරයට. මහා සාගරයේ තුල බුද්ධ රශ්මි දහරා විහිදෙමින් පාවෙද්දී නාග ලෝකේ නාග පිරිස, මාංජනික කියන නාග භවනී, මහා කෙල නා රජු ඇතුළු නාග පිරිස සාදුකාර දෙමින් මහා සාගරෙන් මතුවෙලා මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව මාංජනික නාග භවනට අරගෙන ගියා. නාගයන් බොහොම ලස්සනට ධාතු මන්දිරයක් ඉදි කරලා මේ ධාතු මන්දිරයේ තුල ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බොහෝ කාලයක් මේ ධාතුන් වහන්සේලාට නාග ලෝකී පුද පූජා පැවැත්තුවා. ඔය අතරේ තමයි අසංකේය කුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන දුටුගැමුණු රජුරු මේ රට එක්සේ සත් කරලා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ පුණ්‍ය භූමියේ මේ මහා සෑය ඉදි කෙරේ. පිංගතුනි මේ මහා සෑය ධාතු ගර්භය කියන්නේ හරිම පුදුම විශ්වීය නිර්මාණයක්. පිංගතුනි මේ මහා ධාතු ගර්භය නිර්මාණය කරද්දී උත්තර සුමන කියන මහා ඍදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙනම එදා මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට පැවරුවා ඔබ වහන්සේලා අහසින් ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උතුරු කුරු දිවයිනේ මේඝ වර්ණ පාෂාණ හයක් මේ මහා සෑය වෙනුවෙන් පහළ වෙලා තියෙනවා. ඔබ වහන්සේලා ඉරුතියෙන් මේ පාෂාණ හය අරගෙන එන්න. ඒ වෙනකොට දුටුගැමුණු රජුරු මේ මහා සෑයේ පේශාවලලු තුන අවසන් කරලා අර නම වාරයක් ගිලා බහැප පේශාවලලු වලට ඉහළින් පේශාවලලු තුන ගඩොල් දසකෝටියකින් අවසන් කරලා තිබුණි. මේ සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා, උත්තර සුමන කියන ඉරදිමත් මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අරගෙන ආපු මේ ගල් පර්වත, මේව හරියට ගල් පතුරු වගේ, මේ අසූරියන් උසදිග පළල ඇති මේ ගල් පතුරක ඝනකම අඟල් 8ක් පමණ වෙනවා. මෙවැනි පතුරු හයක් අහසින් අරගෙන ආපු මේ මහරහතන් වහන්සේලා මේ සෑයේ ධාතු ගර්භයේ පාදමේ පේශාවලුන් තුන මත එක පතුරක් ඇතිරුවා. ඊට හතර කුණ පෙට්ටියක හැඩයට අනිත් පතුරු හතර ඉරුතියෙන් මහරහතන් වහන්සේලා පිහිටෙවුවා. හැබැයි උඩින් වහන පියන වගේ කොටස උතුරු දොරටුව අසල කිසිවෙකුට නොපෙනේවා කියලා ඉරුතියෙන් සංගවලා තිබ්බා. ඔය විදිහට තමයි මේ මහා සෑයේ ධාතු ගර්භයේ නිර්මාණය වෙන්නේ. පින්වතුනි ඔබ අද මේ මහා සෑ මළුවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සලපතල මළුව, වැලි මළුව එකම සුදෝ සුදු අතින් පිරීලා මේ මහා සෑය දෙස බලාගෙන ඔබ සද්ධාවෙන් සාදුකාර දිදී මේ බණ අහන ඔබට සුදෝ සුදුවට පේන මේ සෑය, මේ චෛත්‍ය ගර්භයේ තුල අසූරියන් උසදිග පළල ඇති ධාතු ගර්භය තුලයි දුටුගැමුණු රජතුමා මේ ධාතු ගර්භය නිර්මාණය කරන්නේ. පිංගතුනි මේ ධාතු ගර්භයේ මැද රියන් 18 බැගින් උස 18 බැගින් අතු විහිදී ගිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් සත්‍රුවණින් නිර්මාණය කරනවා. බෝකඳ රිදීයේ මැණික් වර්ගවලින් නිර්මාණය කරනවා. ඒ වගේමයි බෝපත්‍ර, ඒවැ මල් රණින් නිර්මාණය කරලා පබළු බෝකඳේ පිහිටවනවා. මේ වගේ බොහොම ලස්සනට මේ බෝධීන් වහන්සේ නිර්මාණය කරලා නැගෙනහිර දිශාවට මුහුණලා අපේ බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිට දීලා බුද්ධත්වයට පත්වෙච්ච ස්වරූපේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ මහා සෑයේ ධාතු ගර්භය මැද නැගෙනහිර දිශාවට මුහුණලා බෝධීන් වහන්සේට පිට දීලා සත්‍රුවණින් සකස් කරනවා. මේ මුළු බුද්ධ ප්‍රතිමාවම මැණික් වලින් සත්‍රුවණින් සකස් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. අද අපි රුවන්වැලි මහා සෑය වඳින ගාථාවේ තියෙන බුදුරුව ගැන
සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුජ්ජල බුද්ධ රූපක් ස්වර්ණ මාලීති පතීත නාමං වන්දා මහං තූප වරං මහක්කං කියලා අපි මේ මහා සෑය වන්දනා කරන්නේ මේ මහා සෑය ධාතු කරබී මැද වැඩ සිටින ඒ රං සුජ්ජල වූ බුද්ධ රූප බුද්ධ ප්‍රතිමා වහන්සේටයි අපි මේ ගාථාවෙන් වන්දනා කරන්නේ මෙන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒ වගේම මේ මහා ධාතු කරබී වටේට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ සියලු තොරතුරු හරිම පුදුමාකාරයි සත්‍රුවනි පිළිම හැටියට නිර්මාණී කරනවා. ඒ අතර මේ බෝධීන් වහන්සේට ඉහළින් ඡත්‍රයක් දරාගෙන සිටින මහා බ්‍රහ්ම දෙවියන් අහසේ නිර්මාණී කරලා පිහිටවනවා මහරහතන් වහන්සේලාගේ 이르දි බලය මත. ඒ වගේම සක්‍ර දෙවියන්ගේ රූප සක්‍ර දෙවියන් ජයතුරා සක පිඹින ආකාරය ඒ වගේම ඇත් රූප පිරිවරාගෙන එදා මාරයා පරාජයට පත් කරපු ආකාරය බෝධි මූලයේදී මාර පරාජය එදා ප්‍රතිමා වලින් මේ ධාතු ගර්භය තුල දුටුගැමුණු රජුරු නිර්මාණය කරවන ඒ වගේමයි තුන් දිශාවටම සතර දිශාවටම කෝටියක් වටිනා ආසන හැටියට සකස් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ ඒ දිශාවල් දෙස බලාගෙන ඉන්න බුදුරුවල් පිහිටවනවා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ උන්වහන්සේ දා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පාපු ස්වරූපී ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ සල්ගස් ධාතු ගර්භය තුල නිර්මාණය කරනවා ඒ වගේමයි උන්වහන්සේ සත් සතිය ගත කරපු ආකාරය පළවෙනි සතිය බෝධි මූලයේ දෙවෙනි සතියේ බෝධින් වහන්සේ දෙසට නේත්‍ර පූජාවකි පූජා පැවැත්වුවා. තුන්වෙනි සතිය පුරාම රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතියේ රුවන්ගේ මවාගෙන ඒ දුල අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී සාම්පති මහා බ්‍රහ්ම දෙවියන් දහම් දිසන් ආරාධනා කරා. හයවෙනි සතියේ මුචලින්ද විලාසල වැඩ සිටිද්දී නාගලෝකී නාගි සතිය පුරා නොතමී ඉන්න මුතු කුඩයක් හිසට ඉහලින් දරාගෙන ඉන්නා වගේ පෙන ගොබේ විහිදවාගෙන උන්වහන්සේට ආරක්ෂා සැලසුවා. ඒ වගේමයි හත්වෙනි සතියේ උන්වහන්සේ රාජායතන කිරිපල් රුකමුලදී තපස් බල්ලුක වෙළඳ සොහයුරා විළඳ මී පිඩු සහිත දානීය පූජා කරා. මේ සියලු සත් සති විස්තර මේ ධාතු ගර්භයේ වටා පිළිමවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුණු සූත්‍රයේ දේශනා කරපු සිදුවීම පස්වක භික්ෂූන් වහන්සේලා බණහන ආකාරයේ ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහා සෑය ධාතු ගර්භය තුල පිහිටෙවුවා. ඒ විතරක් නෙමෙයි බද්දවග්ගිය කුමාරවරුන්ගේ පැවිදිවීම උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී මේ ජටිලයන් දමනය බිම්බිසාර රජුරෝ වේළුවනාරාමි පූජා කිරීම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කරලා මේ මහා සෑය ධාතු ගර්භය තුල තැන්පත් කරා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ එදා කිඹුල්වත්පුරේට වැඩම කරන ගමන 20,000ක් රහතුන් පිරිවරාගෙන කිඹුල්වත්පුරේට වැඩම කරන ගමන ප්‍රතිමා වලින් නිර්මාණය කරා. ඒ විතරක් නෙමෙයි එදා මහා මායා දේවියගේ කුසින් ලුම්බිනි සල්වණියේදී බිහිවීම එදා ඒ විතරක් නෙමෙයි දෙව්රම් විහාරයේ අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජා කිරීම 54 කෝටියක් අහවණු අතුරලා ජේතවන පිම්බිම බුද්ධ ශාසනයට පූජා කිරීම මේ වගේ යමා මහ පෙළහර පෑම් බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන් දමණී කරන්න යමා මහ පෙළහර පාන ආකාරය මේ සියල්ල පිළිම වලින් නිර්මාණය කරලා ධාතු ගර්භය තුල පිහිටවලා තියෙනවා. බලන්න අපිට හිතන්නවත් පුළුවන් ද කියලා. මේ මහා සෑ ධාතු ගර්භය තුල මේ සියලු බුද්ධ චරිතයේ සිදුවීම් වල ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා මහරහතන් වහන්සේලා ඒවා ඉහළ ඒ වගේම සතර කොන අහසේ ධාතු ගර්භය තුල හැම තැනම 이르දීන් පිහිටවනවා. ඒ වගේමයි උන්වහන්සේ දෙව්ලොවට වැඩම කරලා තෞතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනිය මත වැඩ සිටිමින් අභිධර්ම දේශනාව දේශනා කරන ආකාරය
සංකස්සපුරේට වැඩම කරපු ලෝක විවරණ මහා ප්‍රාතිහාරය ආයු සංස්කාර අතහැරීම මේ විදියට ධාතු බෙදා දීම පවා ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදා දීම ශ්‍රී දේහය රන්දිනේ තැම්පත් කරලා ආදාහණී කරන ආකාරය මේ සියලු දේවල් ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහා චෛත්‍යයේ ධාතු ගර්භය තුළ පිහිටවලා තියෙනවා පින්වතුනි මේ විදියට මේ ධාතු ගර්භයේ සකස් කරලා අවසන් වෙලා එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු මේ මහරහතන් වහන්සේලා ඒ අයගේ ප්‍රතිමා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණා මේ ධාතුන් වහන්සේලා රජවරුන්ට බෙදලා දෙන වෙස්සන්තර ජාතකයේ විශේෂයෙන් උන්වහන්සේ එදා හත් වාරයක් මහ පොළොව පවා කම්පා කරමින් දන් දීපු වෙස්සන්තර ජාතකයේ බොහෝ සිදුවීම් ප්‍රතිමාවලින් නිර්මාණය කරා. ඒ වගේම උන්වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ බුද්ධත්වයට පත් වෙද්දී දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරමින් උන්වහන්සේගේ පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරන ආකාරය මේ සියල්ල ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි තමයි ධාතු ගර්භය දුඩුගැමුණු රජුරෝ නිර්මාණ ශිල්පීන් ලවා නිර්මාණය කරවන්නේ. පින්වතුනි මේ ස්තොරතුරු අහගෙන ඉන්නකොට ඔබට පේනවා ඇති කොහොමද මේ තරම් ප්‍රතිමා විශාල ප්‍රමාණයක් බුද්ධ චරිතයේ මේ තරම් සිදුවී මේ ජාතක කතා බුද්ධ චරිතයේ තොරතුරු සත්සති මේ හැම දෙයක්ම මේ චෛත්‍යයේ අසූරියන් උසදිග පළල ඇති ධාතු ගර්භයක් තුළ පිහිටවල මේ ප්‍රතිමා සියල්ල ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයේ දෙවියන්ගේ දේවානුභාව බලයෙන් ධාතු ගර්භයේ වටා බොහොම අලංකාරවත් අයුරින් පිහිටියා කියලා සඳහන් වෙනවා. මේ විදිහට ධාතු ගර්භයේ නිර්මාණය කරලා අවසන් වෙලා ඒ වගේම සතරවරන් දෙවියන් හතර දෙනෙන් හතර පැත්තෙන් වන්දනා කරන ආකාරයත් ඒ වගේම මේ මහා සෑය වෙනුවෙන් පොළොවෙන් මතුණා ඊටාම දීප්තිය විහිදෙන අලංකාරවත් මාණික්ක රත්න හතරක් මේ මාණික්ක රත්න හතර ධාතු ගර්භයේ හතර කොන තැන්පත් කරා මුළු ධාතු ගර්භයේ මහලෝකමත් වෙලා گیا۔ මහරහතන් වහන්සේලා හතර කොන සිංහ තෙල් දාපු පහන් දැල්වලා අදිෂ්ඨාන කරා මේ මහා සෑ ධාතු ගර්භයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වුණායින් පසුව අවුරුදු 5000ක් යනතෙක් මේ පහන් නොනිමේවා මේ සුවඳ නොමැකේවා මේ මල් පර නොවේවා කියලා ධාතු ගර්භයේ මල් පූජා කළ පහන් දැල්ලුවා. මේ සියලු කටයුතු සූදානම් කරලා අවසන් වෙලා දැන් ඇසළ පෝයට දවස උදා වුණා. දුටුගැමුණු රජතුමා මහා සංඝයා රැස් කළ දැනුම් දුන්න ස්වාමීනි ධාතු ගර්භයේ සියලු වැඩ අවසන්යි. හෙට දවසේ උත්‍රසල නැකතින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න අවශ්‍යයි. මේ මහා සෑයට නියමිත ධාතුන් වහන්සේලා ඔබ වහන්සේලා ලබා දෙන්න කියලා උන්වහන්සේලාට පැවරුවා. එදා මහරහතන් වහන්සේලා රැස් වෙලා සාකච්ඡා කරා කවුද මේ ධාතුන් වහන්සේලා අරගෙන ඉන්න සුදුසුම කෙනා. එදා ඇතන වැඩ සිටිය මහරහතන් වහන්සේලා අතර සෝනුත්තර මහරහතන් වහන්සේ අවුරුදු 16ක් වයස ඇති සාමණේර මහරහතන් වහන්සේ හැබැයි බොහෝම ඍද්ධි බල සම්පන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එදා නන්දුත්තර මානවකයා හැටියට දඹදිව හිටපු තරුණි. එදා අපේ බුදුරජාණන් වහන්සේට මේ නන්දුත්තර මානවකයා තමන්ගේ නිවසට ආරාධනා කරා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානෙකට. බුදුරජාණන් වහන්සේ මේ නන්දුත්තර මානවකයාගේ නිවසට දානෙට වැඩම කරලා දන් වළඳලා පිටත් වුණේ ගංගානම් ගඟ දිගේ නැවක තමයි තොටුපළෙන් පිටත් වෙන්නේ. ගංගා තුනක් එකතු වෙන තැනක් ගංගා යමුනා අචිරවතී කියන ගංගා තුන එකතු වෙන තොටුපළෙ. මේ නැවේ පිටත් වෙලා යනකොට මේ ගංගානම් ගඟේ එක තැනක වතුර කැළතෙමින් යනවා. භික්ෂුන් වහන්සේලා ඒ දිහා බලාගෙන ඉන්නකොට එතන වැඩ සිටිය බඩ්රජී කියන මහරහතන් වහන්සේ කියනවා ඔතන පිහිටලා තියෙන්නේ මීට බොහෝ කාලයකට පෙර මම මහා ප්‍රනාද නමින් රජකම් කරන කාලේ මගේ රාජ ප්‍රාසාදයේදී පොළවේ ගිලුණා. ඒ ප්‍රාසාදේ තමයි කියව මේ ගංගානම් ගඟ ඇතුලේ ඔය පිහිටලා එතන තමයි කියව මේ වතුර කැරකේ.
හැබැයි එතන වැඩ හිටිය පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මේ කතාව පිළිගන්නේ නැතුව බද්රජී මහරහතන් වහන්සේගේ මේ ප්‍රකාශය සැක කරා. බුදුරජාණන් වහන්සේ මේ සිටුවිල්ල දැකලා කියනවා බද්රජී බොහෝ පිරිසක් ඔබේ ප්‍රකාශය සැක කරනවා. ඒ නිසා ඔබ සංඝයාගේ සැකය දුරු කරන්න කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු බද්රජී මහරහතන් වහන්සේ එතනදී අහසට පැන නැගලා අහසට වැඩම කරලා දෙව්ලොව සිළු මිනිසෑයි කතකින් අරගෙන පහළට ඇවිල්ලා පෙන්නුවා. ඒ වගේම බඹලොව සළු මිනිසෑයි අනිත් කතට අරගෙන අහසින් ඇවිල්ලා සියලු දෙනාට පේන සලස්සල අහසේ ආයමත් පිහිටෙව්වා. ඒ විතරක් නෙමේ ගංගානම් ගඟට ඉහළ අහසේ වැඩ සිටිමින් උන්වහන්සේ 이르ති බලයෙන් ගංගානම් ගඟේ ගිලිලා තියෙන පෙර මහා ප්‍රනාද නමින් රජකම් කරපු කාලේ තමන් රාජ්‍ය කරපු මේ සත්වරින් මැවිච්ච ප්‍රාසාදය අර වතුරින් උඩට මතු කරලා ගත්තා. මේ පෙළහර දැකලා එදා එතන හිටපු අර දානීයට ආරාධනා කරපු නන්දුත්තර මානවකයා සාදුකාර දීලා ප්‍රාර්ථනයක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් අනාගතේ මේ දෙව්ලොව සිළු මිනිසෑය බඹලොව සළු මිනිසෑය මේ බද්රජී මහරහතන් වහන්සේ අහසින් අරගෙන ආ වගේ අනුන් සතුව තියෙන පූජනීය ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න ඒ තරම් 이르දි බල ශක්තියක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඒ නන්දුත්තර මානවකයා එදා බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා මේ නන්දුත්තර මානවකයාගේ මේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද? බුදු ඇසින් දැක්කා අනාගතේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කාලයක් ගිය තැන ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවන ඒ කාලේ වෙනකොට මේ නන්දුත්තර මානවකයා ලංකා භූමියේ ඉපදිලා පැවිදි වෙලා අවුරුදු 16ක් වගේ වයස එනකොට බොහෝම 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සෝනුත්තර නමින් අර ප්‍රාර්ථනිය තුල නාගලෝකයේ නාගයන් සතුව තියෙන ඩ්‍රෝණයක් 13 වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑයේ තැන්පත් කරවන ඔය සියල් අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් එදා දැකලා නන්දුත්තර මානවකයාට කියනවා මානවකයේ ඔබේ ඔය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන දවසක් එනවා. අනාගතයේ දුටු ගැමුණු රජ කෙනෙක් ලංකා භූමියේ මහා සෑයක් කරවපු වෙලාවක ඔබ නාගලෝකයේ තියෙන එදාට මාංජනික නාග භවනි මහකෙල නා රජු සතුව පවතින මාගේ ද්‍රෝණයක් 13 වහන්සේලා රැගෙන ඇවිල්ලා ඒ මහා සෑය පිහිටවනවා. මේ කතාව 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා ඉදා මේ භූමියේ සාකච්ඡා කරලා සෝනුත්තර මහරහතන් වහන්සේට පැවරුවා ඔබ නාගලෝකේ තියෙන ධාතුන් වහන්සේලා රැගෙන එන්න පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් ඔබට බාරයි ධාතුන් වහන්සේලා රැගෙන එමු. උන්වහන්සේ මේක පිළිගත්තා. ඇසල පොයේ දවස පසුවදා උදා වුණා. රජතුමා මුළු නගරේම දිව්‍ය පුරයක්සේ සැරසුවා. ධාතු තැන්පත් කරන දවසේ මේ නගරේ හැම තැනක්ම කෙසෙල් තොරන් ගොක් තොරන් මල් වලින් මේ නගරෙම සරසලා පාරවල් වල සුදු වැලි අතුරනකොට සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට අණ කරා මේ ලංකා භූමියේම කඳු පර්වත සියල් බෙර ඇසක්සේ සමතලා වෙන විදිහට අදිෂ්ඨාන කරා. හැබැයි ඒක දෙවියන්ට විතරයි පේන්නේ, මිනිස්සුන්ට පේන්නේ නැහැ. දෙව් බබුන් අහසේ නම් බලනකොට දෙවියන්ට පේන්නේ මුළු ලංකා භූමියම බෙර ඇසක් වගේ සමතලා වෙලා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ පමණක් සුදෝ සුදුවට පිහිටලා පේනවා. ඒ වගේමයි එදා සක්‍ර දෙවියන්ගේ මේ ආරාධනේ මත විශ්වකර්ම දෙවියන් මහා සාගරේ රළ අතුරු දහන් කරවලා. ඒ විතරක් නෙමෙයි මහා සාගරේ පස්පියුම් මැව්වා කියනවා. එතකොට මහා සාගරේ රළ අතුරු දහන් වෙලා මහා සාගරේ පස්පියුම් පහළ වුණා. ඕලම්පක පත්ම කියන්නේ අහසින් පහළට එල්ලෙන මල්. දෙවිවරු අදිෂ්ඨාන කරා අහසේ සිට ඕලම්පක පත්ම පහළට එල්ලේවා මේ මහා සෑයේ ධාතු නිදන් වෙන දවසේ. මේ වගේ මහා ආශ්චර්යමත් දේවල් අහසින් සිදු වුණා. දෙවියන්ගේ දේවානුභාවයත් මහරහතන් වහන්සේලාගේ 이르දි බලයත් සමග එදා රජතුමා පෙරහැරින් පිටත් වෙලා එනකොට සෝනුත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා පොළොවෙන් කිමිදිලා මාංජරික කියන නාග භවණින් මතුණා.
එදා මහා කෙල කියන මහා කාල කියලා හඳුන්වන මේ නාග රජුරු සෝනුත්තර මහරහතන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සද්ධාවෙන් පිළිගත්ත වැඳලා පාදෝවණේ කරා. ස්වාමිනී ඇයි මෙහි වැඩි? උන්වහන්සේ කියන රජතුමනි, ලංකා භූමියේ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයක් කරවල අද ධාතු නිදන් කරන්න කටයුතු සූදානම් කරලා ඔබ සතුව පවතින බුද්ධ අධිෂ්ඨානයේ මත ඒ මහා සෑයේ තැන්පත් වෙන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා මේ ධාතු කරඬු අරගෙන යන්නයි කීවා. ඒ වෙලාවේ බියෙන් තැතිගත් මහා කාල නාගරාජය, හනේ අපේ ධාතුන් වහන්සේලා අරගෙන ගියෝ, අපි කොච්චර ශ්‍රද්ධාවෙන්ද මේ නාග ලෝකේ නාග පිරිස සුගතියක උපදින්න හිතාගෙන මේ ධාතුන්ට වන්දනාමාන කරන්නේ. ඒ නිසා මේ ධාතු කරඬුව කොහොම හරි හංගලා මේ ශ්‍රමණයන් වහන්සේට නොදී අරින්නට ඕන කියලා එතන හිටියා තමන්ගේ වාසුල දත්ත කියලා බෑනා කෙනෙක් වුණ නාගේ. ඔහු බොහොම බලසම්පන්න කෙනෙක්. ඔහුට ඇසෙන් ඉඟි කරා ඉක්මනට ධාතු කරඬුව අරගෙන මෙතන පණින්න කියලා. වාසුල දත්ත කියන නාගයා ධාතු කරඬුව අරගෙන ගිහිල්ලා මහා මේරු පර්වත පාමුල සම්පූර්ණයෙන්ම නාග පිරිසක් මවාගෙන කරඬුව කුසේ හංග ගත්තා. විශාල පෙනකොබ ඇති නාග ශරීර මවාගෙන කරඬුව රැකගෙන ලක්ෂ ගණන් නාග පිරිස සමග මහා මේරු පර්වතයේ වෙලාගෙන කරඬුව හංගගෙන හිටියා. දැන් සෝනුත්තර මහරහතන් වහන්සේ ඉල්ලුවා ධාතුන් වහන්සේලා. එතකොට මහකෙල නාගයා දන්නවා දැන් ධාතුන් වහන්සේලා හංගලා. කිව්වා ස්වාමිනි, ඔබ වහන්සිට වැරදිලා. අපි ළඟ ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවා නම් අරගෙන යන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා, එහෙමනම් මං තියෙන තැනින් ගන්නද කියලා. ඒකනේ ස්වාමිනි ඔබ වහන්සේට එක සැරයක් කිව්වේ. අපි ළඟ මේ ධාතුන් වහන්සේලා නැහැ, ඔබ වහන්සේට වැරදිලා. තියෙනවා නම් ගන්නයි කියලා. දැන් මොන දෙවෙනි වතාවේ තවසරි ලැබුණා. තුන්වෙනි වතාවේ ආයෙමත් ඇහුවා, එහෙමනම් නා රජතුමනි මන් තියෙන තැනින් ගන්නද? ඉතින් ගන්න ස්වාමිනී, අපි ළඟ නැහැ කියලා. ඒ මොහොතේම ඉරුදිමේ අතක් මවලා අර වාසුල දත්ත නාගයා ගිලගෙන හිටිය කරඬුව කුස තත යවලා ඔහුටත් නොදැනින්න ඉරුදියෙන් ගත්තා. ඒ තරම් මහා ඉරුදි බල සම්පන්න කෙනෙක්. මේ විදිහට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ මාංජරික නාග භවනට ගිහිල්ලා මේ නාගයන් සතුව තිබ්බ ඩ්‍රෝණයක් ධාතු කරඬුව අරගෙන ඇවිල්ලා මේ භූමියෙන් අහසට පැන නගිනකොට සත්‍ව දෙවියන්ගේ මතුවෙච්ච තැන සත්‍රුවනින් ධාතු මණ්ඩපයක් මවනවා විශ්වකර්ම දෙවියන් ලවා. ඒ ධාතු මණ්ඩපයේ මත මේ මහා සෑයේ ධාතු ගර්භයේ ධාතු තැම්පත් වෙනකන් ඩ්‍රෝණයක් ධාතු කරඬුව තැම්පත් කරනවා. එදා ඊට ඉහලින් අහසේ චට්ට දරාගෙන මුතුකුඩ දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්ම දෙවියන් ආදී දෙවිවරු පංචසික දෙවියන් ධාතු කරඬුවට වීණා වයමින් දිව්‍යමය පූජාවන් පැවැත්වුවා. සක්‍ර දෙවියන් දෙව්පිරිස් පිරිවරා ජයතුරා සකපිමිමින් පූජා පවත්වන අතරතුර හැබැයි නාගයෝ දැනගත් අනේ අපේ කරඬුව ටික වෙලාවකින් බලනකොට වාසුල දත්ත නාගයාගේ කුසේ කරඬුව නැහැ. නාගයෝ විලාප නගමින් මේ මහමෙවුනා උයනේ මතුවෙලා මහා විහාරේ මහරහතන් වහන්සේලා ඉදිරියේ හඬා වැළපුණා. අනේ ඇයි අපිට ධාතුන් වහන්සේලා නොදෙන්නේ? ඇයි අපේ ධාතු කරඬුව සොරාගත්තේ? අපි කොච්චර ශ්‍රද්ධාවෙන්ද මේ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන්නේ? එහෙම කියද්දී නාගයන්ටත් ඉතාම ස්වල්ප ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එයින් අරගෙන ධාතු කරඬුවක තියලා නාගයන්ට ආයෙමත් ලබා දුන්නා. නාග ලෝකෙට ගිහිලා වැඳුම් පිදුම් කරන්න එයි සතුටටපත් වෙච්ච නා පිරිසේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිලා නාග ලෝකෙ තැන්පත් කරලා නාග ලෝකෙ තියෙන මල් වර්ග, සුවඳ වර්ග, රන් රිදී, මුතුමැණික් අරගෙන නාගයන් ආවා මේ ධාතුන් වහන්සේලාට මහා සෑය පූජා පවත්වන්න. මේ විදිහට දෙව් බඹ නා සියලු දෙනා එකතු වෙලා දුටුගැමුණු රජතුමා, මහරහතන් වහන්සේලා, රහත් භික්ෂුණීන් වහන්සේලා, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස එකතු වෙලා මේ මහා සෑය ධාතු ගර්භයේ තුල එදා ධාතුන් වහන්සේලා තැන්පත් කරන දවසේ රජුරුවන්ගේ හිස මත කරඬුව තබලා මහරහතන් වහන්සේලා පෙරහැරින් වැඩම කරලා මේ සෑමලුවේ පස්කොළක මහරහතන් වහන්සේලා රැඳී ඉඳලා පිරිත් සජ්ජායනා කරන්න පටන් ගත්තා.
එදා රජතුමා කරඬුව හිස මත දරාගෙන චෛත්‍ය වටා දක්ෂිනා ඍතව ප්‍රදක්ෂිනා කරලා නැගෙනහිරෙන් ධාතු ගර්භයේ තුලට ඇතුල් වෙලා මේ ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්වරූපේ පරිනිර්වාණ මංචකයේ මත ධාතු කරඬුව තැන්පත් කරන සූදානම් වෙද්දිම රජතුමාගේ හිසෙන් අහසට පැන නැග්ග කරඬුව හරි මාශ්චර්යයක් එදා මේ භූමියේ හිටපු සියලු දෙනා දකින්නේ ධාතු කරඬුව අහසේ විවර වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඒ අයුරින්ම මේ මහා සෑයට අහසේ මැවෙනවා එදා බුදුරජාණන් වහන්සේට පමනක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය වන යමා මහ පෙළහර පෑම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුවේ බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෙමින් ජල දහරාවන් විහිදෙමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගන්ධබ්බ රුක්ක මූලයේ අසලින් අහසට පැන නැගලා අන්‍ය තීර්ථකයන්ගේ මානි දුරු කරන්න යමා මහ පෙළහර පෑවා. ශාක්‍ය වංශිකයන්ගේ මානි දුරු කරන්න නීග්‍රෝධාරාමෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ දෙව්බඹුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑවා. පාටික සමාගමේදී යමා මහ පෙළහර පෑවා. ඒ ආකාරයෙන්ම මේ රුවන්වැලි මහා සෑයට ඉහළ අහසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාති සියලු දෙනා සාදුකාර දෙමින් මේ මහා ප්‍රාතිහාරි දැක බලාගත්තා. එදා සද්ධාව මුල් කරගෙන හිත එකඟ කරගත් බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. එදා රජතුමා බිම වැතිරිලා සාදුකාර දෙමින් මේ පෙළහර පාන ධාතුන් වහන්සේලාට වන්දනා කරද්දී යමා මහ පෙළහර පාපු ධාතුන් වහන්සේලා ද්‍රෝණීම ආයමත් කරඬුවේ පෙර පරිදිම පිහිටලා රජතුමාගේ හිස මත පිහිටියා. එදා ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ රජතුමාට දැනුම් දුන්න රජතුමනි මේ ධාතුන් වහන්සේලා මේ පිරිනිවන් මංචකයේ තුල අතුරන්. හැබැයි අදිෂ්ඨාන කරමු බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා වසර 5000ක් යනතේ ධාතු පරිනිර්වාණි වනතේ මේ ධාතු ගර්භයටවත් ධාතුන් වහන්සේලාටවත් මාරයාටවත් කිසිම සෙලවීමක්වත් කරන්න බැරි වේවා කියලා අදිෂ්ඨාන කරන්. එතෙක් මේ පහන් නොනිමේවා මල්පර නොවේවා කියලා රහතුන් යලිත් අර පහන් දැල්වලා මල් පූජා කළ අදිෂ්ඨාන කරද්දී වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක අහසි බලාගෙන ඉන්නවා මේක වළක්වන්න. ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ඉර්ධියෙන් ලෝහමය ආවරණයක් මැව්වා කියනවා මාර බලවේගයේ මැඩලන. බලන්න මොනතරම් ප්‍රාතිහාරයන් සහිතවද මේ ධාතු ගර්භයේ ධාතු තැන්පත් කරන්න. මේ විදිහට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අදිෂ්ඨාන කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මැවිලා පිරිනිවන් පාපු ස්වරූපෙම්ම පිරිනිවන් මංචකයේ තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉදා වැඩ සිටියා. ධාතුන් වහන්සේලා වැඩ සිටිනවත් සමගම ධාතු ගර්භයේ දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා. මහ පොළොව කම්පාවට පත් වුණා. එදා මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන කරා මේ සෑය වටා ඉදමින් පිරිත් කියපු සියලු මහරහතන් වහන්සේලා ඇතුළු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරා අර පාෂාණ පතුරු සියල්ල පෙට්ටියක් මෙන් එකට පිහිටලා එකම සිදුරක්වත් නැතුව සිදුරු සහිතව පිහිටාවා කියලා අදිෂ්ඨාන කරනකොටම ධාතු ගර්භයේ සිදුරු සියල්ල මහරහතන් වහන්සේලාගේ ඉරිදි බලයෙන් වැසී ගියා. ඊට පස්සේ රජතුමා මේ සෑයේ ධාතු ගර්භය බුම්බුලාකාර ආකාරයට ධාතු ගර්භයේ වැහෙන විදිහට නිර්මාණය කරලා තමයි හතරස් කොටුව කොත් කැරල් ආදී නිර්මාණය කරලා මේ මහා සෑයේ බුද්ධ ශාසනයට දායාද කරන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ගත වුණා. මේ මහා සෑය අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වාසී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙව් බමුණුගේ වන්දනා ලැබමින් වැඩ සිටිනවා. එදා මේ ධාතුන් වහන්සේලා පෙළහර පාදි දුටුගැමුණු රජතුමා මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට පූජා කරා. මහා සෑයේ මංගල උළු තියෙන දවසේ මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට මේ සෑයට පූජා කරා.
දුටුගැමුණු රජතුමා පමණක් හත් වාරයක් මහා සෑයට මුළු ලංකා රාජ්‍යම පූජා කළා තියෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට දේවානම්පියතිස්ස රජුරු ඇතුළු බොහෝ රජවරු මේ ලංකා රාජ්‍යම පූජා කර අතීත රජවරු. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනයට ජයශ්‍රී මහා බෝධියට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක බුදු කෙනෙක් වෙනුවෙන් පූජා ලබන භූමියකයි අපි සියලු දෙනා මේ ජීවත් වෙන්නේ. පින්තුනි මේ චෛත්‍ය රාජානන් වහන්සේ තව වසර 2400 ගණනක් යනතෙක් මාරයාට වස් සොලවන්න බැරුව දෙව් බමුණුගේ වන්දනා ලැබමින් වැඩ සිටිනවා. සමහර කාලවලට අන්නේ තීර්ථකයෝ බලවත් වෙලා අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුග ගෙවිලා යනකොට මේ මහා සෑයේ පිට මේ අත්විවාරම් කඩාගෙන වැටුණත් ධාතු ගර්භයේ සෙලවෙන්නේ නැහැ. ධාතු ගර්භයට හානියක් කරන්න පුළුවන් කමක් නැහැ. ආයෙමත් මේ අවුරුදු 100ක් 150ක් යනකොට මේ මහා සෑය ආයෙමත් පෙර තිබූ පරිදිම නිර්මාණය වුණා. දැන් බලන්න මේ සෑමලුව වැලිමලුව නිර්මාණය මෙවින් වර්තමානයේ ආයෙමත් මහා සෑය පූජනීයත්වයෙන් ආයෙමත් බැබලිලා එනවා. මේ මහා සෑය තව වසර 2400 ගණනක් යනතෙක් දෙව් බමුණුගේ වන්දනා ලැබලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙන් අහසට පැන නැගලා ආයෙමත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පානවා. එහෙම පෙළහර පාලා ධාතු ද්‍රෝණියම අහසින් බුද්ධගයා වජිරාසනියට වඩිනකොට ධාතු ගර්භේ හතර කුණ පහන් හතරම නිවිලා යනවා. ඒ ධාතු ද්‍රෝණියම අහසින් වැඩම කරද්දී බුද්ධගයා වජිරාසනියට ඉහළ අහසි ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුවට ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා නලල් තලී පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා උරහිස් මත පිහිටි තැන පිහිටනවා. සතර දළදා වහන්සේලා ශ්‍රී මුඛේ පිහිටි තැන පිහිටනවා. බිඳී ගිය අනෙක් සියලු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා දෙව්ලොව බඹලව නාලව ලෝකෙ කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානයේ මත සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධගයා වජිරාසනයේ ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ බුදුරුව මවාගෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පමණක් නොව ද්‍රෝණ 8කින්ම මැවෙන සියලු බුදු සිරුරේම ධාතුන් වහන්සේලා එකතු වෙලා ආයමත් යමා මහ පෙළහර පාන. එදාට දෙව් බමුණු බුද්ධගයා වජිරාසනයේ ඉහළ අහසේ ඉඳන් මදාරා මල්ලිසිමින් පූජා පවත්වන බොහෝ දෙව් බමුණු හඬා වැළපෙනවා. අනේ අපිට වන්දනා කරන්න ඉතිරි වෙච්ච සියලු ධාතුන් වහන්සේලා දැන් පිරිනිවන් පාන්නයි යන්නේ. එදා ද්‍රෝණ 8කින් යුත් බුදුරුව අහසේ පිරිනි මේ ධාතු පරිනිර්වාණයට පෙර යමා මහ පෙළහර පාද්දී වජිරාසනයේ පොළවෙන් අහසට පැන නගිනවා. ඒ වජිරාසනයේ මත බුදුරුව වැඩ සිටිනවා සමගම විශාල ගිනි ජාලාවක් බුදුරුවෙන් හටගෙන අහසේම ගිනි ජාලාවෙන් සුළු මොහොතක් තුල අර බුදුරුව දැවිලා අතුරුදහන් වෙලා යනවා. ධාතුන් වහන්සේලා ඩෝණ 8ම අහසේ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අතුරුදහන් වෙලා යනවා සමගම වජිරාසනයේ ආයමත් පොළොව ඇතුළට පිහිටනවා. ඕක තමයි ධාතු පරිනිර්වාණ හැටියට අටුවාවල ඇතැම් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. පින්වතුනි හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ පිරිනිවන් පෑම් තුනක් ගැන දේශනාවල එනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණ. බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මතදී ලෞතර සම්බුද්ධත්වයට පත්වීම කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. අපි ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානෙ පිරිනිවන් පෑව. ඒ තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑව. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණි අනුපාදිශේෂ පරිනිර්වාණි දැන් සිදුවෙලා අවසානයි. හැබැයි ධාතු පරිනිර්වාණයට තව කල් තියෙනවා. තව අවුරුදු 2400 ගණනක් යනතේ දෙව් බමුණුගේ වන්දනා ලැබමින් මේ මහා සෑය වගේම ලක්දිව පුරා
චෛත්‍ය රාජානන් වහන්සේලා තුල බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ සිටිනවා. මේ විදිහට දෙව්ලොව, පඹලොව, නාලොව, මනුලොව තියෙන සියලු 13 වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිදු වුණාට පස්සේ තමයි බුද්ධ අධිෂ්ඨාන ලෝකෙන් අවසන් වෙන්නේ. එතනින් පස්සේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාශයක් සිදු වෙනවා. ඒ ඉතුරු වෙන අයගෙන් තමයි ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා ආයෙමත් මහා බද්දකල්පේ පස්වෙනි අන්තක්කල්පේ අසංකේයයට වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා 80000කට අඩු වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා පහළ වෙන්නේ. අන්නේ කාලේ තමයි අනාගතයේ ආයමත් මෛත්‍රී බුද්ධ ශාසනයක් පහළ වෙන කාලේ. ඒ නිසා පින්වතුනි, අපි මේ ඉන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් තුල, 13 වහන්සේලා බුද්ධ අධිෂ්ඨානෙන් වැඩ ඉන්න කාලයක් තුල. ඒ නිසා තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මොනතරම් සද්ධාවෙන්ද අපි net මාධ්‍ය ඔසේ දැනුම් දුන්නා. ඔබ පුළුවන් තරම් මේ මහා පෘථුවියේ වැවෙන මල් වර්ග අරගෙන ඉන්නේ. අද අපිට හිතා ගන්න බැරි මල් ප්‍රමාණයක් නුවරඑළිය බදුල්ල බණ්ඩාරවිල ප්‍රදේශවල සදහැවතුන් ලබා දුන්නා. ඒ වගේම බොහෝ පිරිසක් මල් අරගෙන දුන්නා. අද මේ මහා සෑය කෝටි ගණනක් සුවඳ මලින් පූජාවට පත් කරලා අටවිස් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා සෑ වර්ණා ධර්ම දේශනාව වගේම ධාතු ගර්භ වර්ණාව තුලින් මේ මහා සෑයේ ධාතු ගර්භය ඔබට සිහි කර කර හිතේ මවාගෙන වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල මම මේ පොත්පත් කියවලා කියවලා ධාතු ගර්භය ගැන තව මහා විස්තර ගොඩක් තියෙනවා. පින්වතුනි, අපිට මේ මහා සෑය දෙස බලාගෙන දැස් පියාගෙන හරි මේ ධාතු ගර්භයට අපි සියලු දෙනා වන්දනා කරමු. මේ මහා අසිරිමත් ධාතු ගර්භයට ද්‍රෝණයක් 13 වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කරන්නේ අහපු ඒ වගේම කලඹ ටීවී නාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනම ඔබ හැම දිනම වැඩමකට වදාළ පූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාමත් මේ පින් බලෙන් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ මහා වන්දනාව පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු.